වෙල්කම් වේරමා සැරචුන්ගේ ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය. නම්බුද්දාය ඓතිහාසික සේරුවිල වෙල්කම් වේරමා සැරචුන්ගේ ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් උතුම් ධාතුන් වහන්සේලා සහිතව සදාතුක කරඬුව ඇතුන් පිට වඩා හිඳුවා. පුද සත්කාර මැද්දේ වෙල්කම් වේර මහා සැරචුන්ගේ සුවඳවත් ගර්භේ එම ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ අරමුණ ඇතුව මෙම පෙරහැර මංගල්‍ය මේ මොහොතේදී මෙම ස්ථානයට පැමිණෙමින් තිබෙනවා. මේ ඉතාමත් වැදගත් ඓතිහාසික මොහොතක්. විශේෂයෙන්ම බෞද්ධවන අපිට බොහොම දුර්ලභ අවස්ථාවක් විදියට අපිට මේ මොහොත සැලකිය හැකි. අරහත් වූ භාගතුන් වහන්සේ කෙරෙහි අසීමිත වූ ශ්‍රද්ධා සම්පන්න සිතින් යුතුව සදහැත සිටින යුතුව මේ භූමියට, මේ පුණ්‍ය භූමියට මේ මොහොත වන විට දහස් ගණන් බැතිමතුන් පැමිණෙමින් සිටිනවා. එපමණක් නොවේ දහස් ගණන් පිරිස මෙලෙස රොක්වේ සිටින්නේ මේ ඉතාමත් වටිනා මොහොත තමන්ගේ දෑතින් දැකබලා ගනිමින් සාදුනාද්‍ය මැද්දේ තමන්ගේ මේ ජීවිතය තුළ මේ වටිනා වූ කුසල් එක් රැස් කර ගැනීමේ අරමුණ ඇතුව. අපි මේ මොහොතේදී මේ වටිනා කලා මංගල්‍ය, මේ සංස්කෘතික මංගල්‍ය පිළිබඳවත් අපි කතා බහ කළ යුතුයි. ඒ සඳහා මා බොහොම ගෞරවයෙන් යුතුව මේ මොහොතේදී සම්බන්ධ කරගන්නට කැමති සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්මා. එතුමන් මේ පෙරහැර ආරම්භ වූ මොහොතේ පටන් ඒ ඇති ඉතිහාස කාරණා පිළිබඳව, ඒ වගේම ඒ අංගවල තියෙන වටිනාකම් පිළිබඳව, ඒ ඇති ගුණාත්මක භාවයන් පිළිබඳව ඔබව දැනුවත් කරව. මම මාෂර්තුමාගෙන් දැනගන්නට කැමති මේ කලා මංගල්‍ය මෙතරම් වැදගත් වෙන්නේ ඇයි? විශේෂයෙන්ම මාෂර්තුමනේ අපි දන්න දෙයක් තමයි අපට ලෝකේ කොහිදිවත් අපට මෙවන් වූ කලා මංගල්‍යයක්, මෙවන් වූ පෙරහැරක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. මේක හරි සුවිශේෂයි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික අපිට තිබෙන බොහොම වටිනාම සංස්කෘතික අංගයක් තමයි මේ පෙරහැර කියන්නේ. අපි ඒ වැදගත්කම මේ ලෝක උරුමයක් වෙලා තියෙන අපිට මේ දේ අනිත් ලෝකයේ කිසිම රටක කොහෙ ගියත් නොදකින්න ලැබෙන, නමුත් ලංකාවේ පමණක් දකින්න ලැබෙන මේ පෙරහැර අපිට විශේෂ වෙන්නේ කොහොමද? ඇත්තටම සහන් මේ පෙරහැර අපිට සිංහල බෞද්ධ ජනතාවට වැදගත් වෙනවා සේම, විශේෂයෙන්ම මේ පෙරහැර අපට විශේෂ වන්නේ ඇයි කියන කාරණේ මොහොතකට අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒක ප්‍රධාන හේතුවක් විදිහට මා දකිනවා. මීට වර්ෂ 2200කට පෙර මේ භූමියේ ඉදිකරවපු මේ මහා සෑය අපිට මීට වසර 800කට පෙර ඉඳන්ම අහිමි වෙලා තිබුණා. නැත්තම් ගරා වැටලා මේ වාසභූමිය වලින් තොරව තිබුණා. එතකොට අපි දැන් මේ ඉන්න සියලුම මේ පින්වතුන් සියලු දෙනා රැස් වෙලා ඉන්න තැන කල්පනා කළොත් දැන් අවුරුදු 2200කට පෙර අපේ પરම්පරාව කීයක්ද? 2200කට පෙර ඉදි කරපු චෛත්‍යයකට යලිත් ධාතු නිදන් කරන මහා පුණ්‍ය කර්ම සිදු කරන අවස්ථාවට අපි සූදානම් වෙලා ඉන්නේ. ඒතකොට එදා දේවානම්පියතිස්ස රජතුමා ප්‍රමුඛ ඒ සියලු දෙනා ප්‍රාන්ත පාලකයන් සියලු දෙනා එකතු වෙලා මේ ධාතු ගර්භයේ නිදන් වස්තු තැන්පත් කරන්නට ඇති. එදා මෙහි මහා විශාල උත්සවයක් පවත්වන්නට ඇති. මහා විශාල වශයෙන් මේක සරසලා තියෙන්නට ඇති. එතකොට අපි අද මේ 21 සතවර්ෂයේ අපි අද මේ ඉන්නේ ඒ වර්ෂ 2200කට එහා කාලය තුළ ඉදි කරපු ඒ චෛත්‍යයට යලිත් වරක් ධාතු නිදන් කරන උත්සවය බලන්න. ඒකට අපිට සහභාගී වෙන්න ලැබීම අපි සියලු දෙනාගේ වාසනාවක් කියලා මම මුලින්ම සඳහන් කළා. මේක අදින් පස්සේ අපිට නැවත දකින්න හම්බ වෙන්නේ නැහැ. එතකොට પરම්පරා ගණනාවක් මේ චෛත්‍යය හැම පවතින බව අපි දන්නවා. ඒ නිසා මේ අද පවත්වන මේ පෙරහර විශේෂ වටිනාකමක් තිබෙන්නේ අන්න ඒ කාරණේ නිසා. විශේෂයෙන්ම මෙවැනි පරණ නැත්නම් පැරණි ඓතිහාසික වටිනාකමක් තියෙන චෛත්‍යයකට ධාතු නිදන් කරන අවස්ථාවකට සහභාගී වෙන්න හම්බෙන්නේ බොහොම කලාතුරකින්. يعني ඒ නිසායි තමයි මේ වටිනාකම තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තාම මේ පෙරහැර වටිනාකම තියෙන්නේ අන්න ඒ නිසා. මේ පෙරහැර කිරීමෙන් තමයි පෙරහැරත් කරනක එකෙන් තමයි මෙහි තිබෙන මේ උත්කර්ෂවත් භාවය, අලංකාරවත් භාවය සහ ඒ චිත්තාකර්ෂණී භාවය ඇති කරන්නේ. ඒ නිසා පෙරහැර අපට වැදගත් වෙනවා අනිවාර්යයෙන්ම. මොකද අපි හිතුවොත් නර්තන ශිල්පීන් සහ අලියතුන් නැති පෙරහැරක් ගැන හිතුවොත්
ඒ පෙරහැරක්ද කියලා කෙනෙකුට හිතන්නත් බැරි වෙනවා. ඒ නිසා මේ සංස්කෘතියේ වශයෙන් පවත්නා මේ தත්ත්වය අතිශය අවශ්‍යයි. ඒකට තවත් හේතුවක් විදිහට අපේ නර්තන ශාස්ත්‍රය කියනවා මේ බෙරදවුල් තම්මැට්ට ගන්න සද්දය තුන් ලෝකේ දක්වා ඇහෙනවා, දිව්‍යන්ට ඇහෙනවා, සක්‍ර භවණයට ඇහෙනවා, දිවි ලෝකෙට ඇහෙනවා. ඒ නිසා ඒ දිව්‍යනුත් මේ බෙර සද්දය අහගෙන ඉන්නවා. ඒ ඇත්තොත් මේක අහන්න කැමති. ඒ නිසා තමයි අපි පංචදූරි වාදනය පවත්වන්නේ දෙවි බඹුන් විශේෂයි. ඒ නිසා මේ තූර්ය වාදන ഘോഷාවක් පවත්වලා ඒ සියලු කටයුතු කරනවා, ඉත්සිද්ධ කරනවා. ඒ නිසා ඒ පැත්තෙන් ගත්තහම මේ පෙරහැරේ අපිට විශේෂත්වයක් දකින්නට පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තාම නැති වී යන බෞද්ධ පුනරුදය යලි ප්‍රතිස්ථාපනය කරලා ඒත් නැවත ප්‍රාණ හුස්මක් පිඹලා එය යලි පණගැන්වීම සඳහාත් මේ උත්සවයේ වටිනාකමක් තියෙනවා. අතිශය බරපතල ඓතිහාසික වටිනාකමක් තියෙන විදිහට මා දකින්නවා සාහන්. ඔව්, මාචාර්යතුමා සඳහන් කරන්නේ මේ ඇති වටිනාකම පිළිබඳව. විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම විල්ගම් වෙහෙර අද මේ සෑ රජුන්ගේ සුවඳවත් ගර්භය තුළ මේ ධාතු නිධානය සිදු කරනවා. මේ ඉතාමත් වටිනා කාරණාවක් මාචාර්යතුමා සඳහන් කරා. සේම මේ අපිට දැක ගන්නට ලැබෙන්නේ මේ ආත්මය තුළ, එහෙමත් නැත්නම් මේ ජීවිතය තුළ මෙපමණයි. මොකද ආයි අපිට මේ දැක ගන්නට ලැබෙන්නේ නැහැ. වසරක් පාසා සිදු කරන්නා වූ පෙරහැරක් නොවේ. මේ බොහොම සුවිශේෂී වූ පෙරහැර. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ පෙරහැරට මේ තමන්ගේ ශ්‍රම දායකත්වයෙන් යුතුව මේ කටයුතු කරන මේ සියලු දෙනාම නර්තන කණ්ඩායම්, මේ වගේම වාද්‍ය කණ්ඩායම්, ඒ වගේම සියලුම දෙනා මේකට බොහොම කැපවීමකින් යුතුව සිදු කරනවා. අපි ගත්තොත් එහෙම මේක එක්තරාකාරක කෙනෙක් හිතන්නට පුළුවන් තමන්ගේ මේ වෘත්තීය මට්ටමින් සිදු කරන කාරණාවක්ද. නමුත් අපි ඈත ඉතිහාසයේ තියා බැලුවොත් එහෙම මහාචාර්යතුමනි මේක බොහොම සුවිශේෂී කාරණාවක්. තමන්ගේ මේ කටයුත්ත දේවකාරියටත් වඩා රාජකාරිය ප්‍රමුඛ කොටගෙනයි මේ පෙරහැර යන සියලු දෙනාම මේ කටයුත්තට දායක වෙන්නේ. අපි ඒ ඉතිහාසය ගැන කතා කරොත් එහෙම මේ පෙරහැරට සහභාගී වෙන ශිල්පීන් බොහොම සුවිශේෂී අය. ඔවුන්ගේ මේ ක්‍රියාදාමය බොහොම සුවිශේෂී ක්‍රියාදාමයක්. කොහොමද මොවුන්ගේ මේ පැවැත්ම සහ මොවුන් මේකට දක්වන කැපවීම සහ මේ අය කොහොමද මේ ක්‍රමවේදයට හුරු පුරුදු වෙලා තියෙන්නේ? ඇත්තට මේක කාරණා දෙකක් තුනක් යටතේ තමයි මේක සාකච්ඡා කරන්න ඕනේ. පළවෙනි කාරණේ තමයි ලංකාව මේ ඉංග්‍රීසි ජාතකයෙන් සම්පූර්ණයෙන් අල්ලගන්න තුරු අපේ රටේ ක්‍රියාත්මක වුණේ රාජකාරී ක්‍රමයට මේ කටයුතු කාරණා සිද්ධ වුණා. දල්දා මාලිගාව ගත්තත්, තාල් පෙරහැර ගත්තත්, ජයසීමා බෝධින් වහන්සේ ගත්තත්, කොහේ ගත්තත් පන්සල් දේවාල ආශ්‍රිතව නර්තනය, හේවිසි වාදනය, මේ පූජා කටයුතු පැවැත්වීම රාජකාරී ක්‍රමයේ අර්ථයේ ක්‍රියාත්මක වුණා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් ඇති නොවි ඉතාම යහපත් විදිහට ඒ කාරණා ඉෂ්ට සිද්ධ වුණා. හැබැයි 1932, 33, 34 වර්ෂවල වැනි වර්ෂවල කෝල්බ්‍රුක් කොමිෂන් සභාව ඇතුළු ප්‍රධාන ජාතීන් විසින් අපිව මට්ටු කිරීමට දාපු, මත අපේ අඬුබඩු කඩාදාමට ඇති කරපු කොමිෂන් සභාව මගින් මේ රාජකාරී ක්‍රම අහෝසි කළා. ගම්මුලා දැනි ක්‍රම අහෝසි කළා. අපේ රාජකාරී ක්‍රමයේ අහෝසි කළා. ඊළඟට වර්ග සභාව අහෝසි කළා. ඒ එතනට වැඩ කරා. එතකොට ඒ නිසා මේ කෝල්බ්‍රුක් කොමිෂන් සභාවේදී කොමිෂන් සභාව මගින් රාජකාරිය අහෝසි කිරීමත් එක්ක අපි රජයේ ලියන්න බවට පත් වුණා. ඒවකට පැවති රජයේ ලියන්න බවට පත් වෙලා නිකන් ඒකට සල්ලි හම්බ කරන මිනිස්සු බවට පත් වෙලා මේ රාජකාරී ක්‍රමය අතහැරියා. ඒ නිසා පාරම්පරික පවුල් වල හිටපු ඇත්තෝ මේ නර්තන කලාව, වාදන කලාව වැනි කලාවන් ඉගෙන ගන්න පැත්තක තියලා, ඒ කටයුතු පැත්තක තියලා වෙන වෙන විෂයන් කරන්න පටන් ගත්තා. ඒ නිසා අපේ නර්තනකාවේ ඒ කාල පරාසය තුළ යම්කිසි පරිහානියක් සිද්ධ වුණා. නමුත් ඊට පසුව ඔය 19 ශතවර්ෂයේ මැද භාගයෙන් පස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නර්තන විෂයාවට පස්සේ උදාහරණයක් ගත්තොත් 1934 න් පස්සේ නර්තන විෂය ක්ෂේත්‍ර අධ්‍යාපන විෂය ක්ෂේත්‍රයේ නර්තන විෂය ඇතුළත් වුණාට පස්සේ යලි ක්‍රමානුකූලව නර්තන කලාව පාරම්පරික ભેදෙන් තොරව, එහෙම නැත්නම් પરම්පරා උරුමය සහිත අයත් પરම්පරා උරුමයක් නැති අයත් ජාති ආගම් කුල ભેදයක් තොරව මේ විෂය ඉගෙන ගන්න පටන් ගත්ත නිසා තත්ත්ව ක්‍රමක්‍රමෙන් වෙනත් අතකට මුහුණුවරකට ගත්තා. ඒතකොට අද වෙනකොට නර්තන විෂයෙන් උපාධි ලබාගෙන, පච්චාත් උපාධි ලබාගෙන ආචාර්ය මහාචාර්ය කංගුණක් ගන්න පුළුවන් නිසා මේ විෂයට අද හොඳ තැනක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ නර්තන ඉදිරිපත් කිරීමට හොඳ නර්තන කණ්ඩායම් ශිල්පීන් පාරම්පරික වශයෙන් උත් පාරම්පරික නොවන ආකාරයෙන් උත් අපිට අද දකින්නට අහන්නට කටයුතු කාරණා සිද්ධ වෙලා තියෙනවා. දැන් මාචාර්යතුමනි, දැන් අපි කතා කරොත් එහෙම දැන් මීට වසර 2200කට ඉපැරණි ඌ මේ ඉතිහාසයක් තිබෙන විල්ගම් වෙහෙර මාසෑ රජුන්ගේ මේ සුවඳවත් ගර්භය තුළ මේ ධාතු නිධානය සිදුවන්නේ මේ මා සඳහන් කරපු වසර ගණනාවකට කලින්. නමුත් ඒ කාල තුලත් මෙවන් වූ
අපූර්වතම කලා සංස්කෘතික පෙරහැර මංගල්‍යයන් ඔස්සේ මේවල් සිදුවන්නට ඇති. අද දවසේදී මේ දිහා බලන කෙනෙක් හිතන්නට පුළුවන් එදා පෙරහැරත් අද පෙරහැරත් මීට වඩා වෙනස් වූවාද? නැත්නම් මේ එදා තිබුණු සංස්කෘතික අංග අද අපිට දකින්න නොලැබෙනවද? නැත්නම් මේ අප විසින් නිර්මාණය කරගත්ත වූ අංගයන් පමණක්ද මේ පෙරහැර තුර තියෙන්නේ කියලා? කොහොමද මෙවන් අදහසක් තියෙන කෙනෙකුට අපිට පිළිතුරක් දෙනවා නම්? නෑ, ඇත්තටම පෙරහැර කියන එක ඒ එදා දකු පෙරහැර පෙරහැරක තිබිච්ච අංගෝපාංගත් අලුතෙන් මේට ඇතුළත් වුණු අංගෝපාංගත් එක තමයි අද අපිට නුවර මේ පෙරහැර අපිට දකින්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් නුවර දළදා පෙරහැරේ විතර 1800 ගණන්වල ලියවුණු ලේඛනවල තියෙනවා. ඊට පස්සේ 1600 ගණන්වල රොබර්ට් නොක්ස් වැනි අපේ රටේ හිරකාරයෙක් විදිහට පුද්ගලයා ලියපු පොත තියෙනවා, රොබර්ට් නොක්ස් ඇන් හිස්ටොරිකල් රිලේෂන්ස් ඔෆ් සිලෝන් කියන පොතේ. ඒ පොතේ කියනවා ඒ කාලේ දළදා මාලිගාවේ පෙරහැර, ඊළඟට ඒ කාලේ උඩරට ප්‍රදේශයේ මිනිසු කරපු තොයිල් පවිල්, නැටුම් ගැයුම් ගැන විතර තියෙනවා. ඉතින් මේ නූතනයේ තිබෙන පෙරහැරවල ඒ නැටුම් සමග නූතනයේ ටික ටික එකතුණු යම් යම් වෙනත් වෙනත් නර්තනාංග එකතු වෙලා පවතින නිසා ඒකේ කිසි ගැටලුවක් ඇති ප්‍රශ්නයක් නෙමෙයි. පෙරහැර කෙනක නිතරම අලුත් වෙවි දිග වෙමින් කොට වෙමින් අලුත් අංග එකතු වෙමින් තම ප්‍රවේශමෙන් එකතු කරන ලද අංග එකතු වෙමින් පවත්වන පෙරහැරක්. ඒ නිසා අද මම හිතන්නේ අපිට දුක් වෙන්නට හෝ කම්පා වෙන්නට දෙයක් නැහැ. පෙරහැර තම ලස්සන, තම චිත්තාකර්ෂණීය නර්තන වාදන අංග වලින් උපලක්ෂිත වෙලා බොහොම ලස්සනට අපිට දකින්න අහන්න පුළුවන් වෙනවා. මාචාර්ය තුමනි, අපේ කතාබහේ ආරම්භයේදී මම අර සඳහන් කරා අපට ලොව කොහිවත් දකින්න ලැබෙන්නේ නැති විදිහේ සංස්කෘතික මංගල්‍යයක් තමයි පෙරහැර කියන මේ කාරණාව. අපි දකිනවා විවිධ වූ අංග ඇතුව තමයි මේ පෙරහැර නිර්මාණය වෙන්නේ. අප ගත්තොත් එහෙම මේ පෙරදිග කලාපය තුළ ආසියාතික රටවල උනත් අපට කවදාවත් දකින්නට ලැබෙන්නේ නැති සුවිශේෂී වූ කාරණාවක් තමයි පෙරහැර කියන්නේ. එතකොට මේ සුවිශේෂීභාවය කොහොමද මේ අපට උරුම වන්නේ? මොකද අපි බැලුවොත් එහෙම අනිත් සංස්කෘතීන් දිහා අපට සමගාමීව තියෙන ඉන්දියාව වැනි රටවල් වල ගත්තත් මෙවැනි වටිනා වූ අංග අපට දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් මේ පුංචි ශ්‍රී ලංකාව තුළ අපට දකින්න ලැබෙනවා. බෞද්ධයන් විදිහටගේ භාගතුන් වහන්සේගේ ඉතාමත් උත්කර්ෂවත් අවස්ථාවන්හිදී පෙරහැරවන් අප පවත්වනවා. මම හිතනවා මේ ඉතාමත් වැදගත් වූ කාරණාවක්. අපට පමණක් ආවේණික වන අන් රටවල් වලට, අන් ජාතීන්ට හිමි නොවන මේ කලා මංගල්‍ය අපිට කොහොමද නිර්මාණය වෙන්නේ? මොකක්ද මේකේ තිබෙන රහස? ඔව්, ඇත්තටම දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් අපේ ඉදිරියේ තියෙනවා කස ගහනවා. කසේ ගියපුවම අපිට මතක් වෙන්නේ කසේ පාවිච්චි කරලා තිනවා දඬුවම් දෙන්න. කස පාර දෙනවා. දැන් අදටත් අරාබි රටවල් ගත්තොත් කසේ පාවිච්චි කරන්නේ මේ වගේ බෞද්ධ වැඩකටවත්, මේ වගේ සංස්කෘතික වැඩකට නෙවෙයිනේ. ඒගොල්ලෝ කසේ පාවිච්චි කරන්නේ දඬුවම් දෙන්න. ඊට පස්සේ අස්සෙව පිට යනකොට කසය පාවිච්චි කරනවා. ඊළඟට ලංකාවේ ගත්තාම රජතුමා, එහෙම නැත්නම් රජතුමත් දඬුවම් කිරීම සඳහා කසේ පාවිච්චි කරලා තිනවා. කස වර්ග කීපයක් තියෙනවා. එතකොට එක එක විදිහේ දිගපල් සහිත කස. එතකොට මේ කසය ඒ කිසිවක් නැතුව මිනිසුන්ට අහිංසක රසයක්, අහිංසක තෘප්තියක් ලබා දෙන කසයක් තමයි පෙරහැර සඳහා මේ භාවිතා කරන්නේ. එතකොට අපේ තියෙන සුවිශේෂත්වය තමයි ලෝක රටවල් වල, මුගක් රටවල් වල කස තියෙනවා. හැබැයි මේ කසේ නෑ. මේ කසේ තියෙන්නේ අපි ගාව විතරයි. ඒකයි. ඊළඟට දැන් ලෝකේ හැම රටකම ගින්දර තියෙනවා. ගිනි පන්දනුත් තියෙනවා, ගිනි බෝලක් තියෙනවා, ඔක්කොම තියෙනවා. ගින්දර තියෙන මුළු ලෝකෙම ගින්දර තියෙනවා. හරි, ගිනි අරගෙන තියෙන මුළු ලෝකෙම. හැබැයි මේ විදිහට ගිනි කෙලි සම්දර්ශන පවත්වන රටක් නැහැ කොහෙවත්. දැන් සමහරු රටවල් වල ගින්දර භූමි තෙල් එක අරගෙන ගින්දරට ගහලා ගිනි පත්තු කරනවා. ඔය වගේ එහෙම නැහැ. අපේ රටේ එහෙම නෙමෙයි, ගිනි සිසිල් කරනවා කියලා එකක් කරනවා. ගින්දර ඇඟේ ගා ගන්නවා, ගින්දර පන්දම් කටේ දා ගන්නවා. දැන් මේ නටන හැටි මේ නැද ගින්දර ගැන ගින්දර නෙමෙයි වගේ තෙල්ලම් කරන්නේ. නිකම් බෝල් දෙකක් අරගෙනවා වගේ හිතාගෙන මේ ගින්දරත් මේ කටයුතු කාරණා කරන්නේ. ඒ නිසා මේ තමයි අපේ අනන්‍යතාව කියන එක. මේ අපි ඇවිල්ලා මේ වගේ මේ විදිහේ මේ අතීතයක් තිබෙන, නැත්නම් අපි කිව්වොත් රාවණා කියලා රජ කෙනෙක් ගැන හිතුවොත් එවැනි දීර්ඝ ඉතිහාසයක් තියෙන පරම්පරාවකින් පැවතෙන, මානව පරම්පරාවකින් පැවතෙන මිනිස්සු අපි. ඒ නිසා මේවා අපිට මහ ලොකු දේවල් නෙමෙයි. ඒ නිසා අපිට සුවිශේෂත්වයක් තියෙන්නේ මෙන්න මේවා තුළ. ඉතින් අපේ මේකේ තියෙන ඉස්සර මට මතකයි අපි පොඩි කාලේ තාන් ලී එකට දෙපැත්තට ගිනි බෝල් දෙකක් බැඳලා විතරයි කැරකෙව්වේ. ඊට පස්සේ ටික කාලෙකින් ওই රවුම ආවා, තනි රවුම විතරයි ආවේ. දැන් බලන්නකො මේ රවුම් කීයක් ඇවිල්ලා තිනවද. ඒකෙන් කරන සෙල්ලම් ටික වැඩි වෙලා නූතනේ මේක ක්‍රීඩාවක් විදිහට, ගිනි කෙලි ක්‍රීඩාවක් විදිහට සංවර්ධනය කරගෙන තිනවා. ඉතින් එන්ඩෙන් තව අවුරුද්දක් ක්‍රමාර්ගෙන් තව දැනෙන්නේ අපිට විවිධ දේවල් දකින්න පුළුවන් වේවි.
හොඳයි. මම අපි කතා බහ කරත් එහෙම මාචාර්යතුමනි, දැන් අපි දන්න දෙයක් තමයි, දැන් මේ අපි මේ බෙර වාදනය පිළිබඳව අපි කතා බහ කරා, මේ ඉතිහාසය පිළිබඳව කතා කරා, මේ සියලුම සංස්කෘතික අංගයන් පිළිබඳව මාචාර්යතුමා මේ පෙරහැර ආරම්භයේදීම බොහොම වටිනා විග්‍රහයන් සිදු කළා. අපි ගත්තොත් එහෙම මේ මේ හඬ අපි ගත්තොත් එහෙම මේ මේ අපිට අනන්‍ය වූ හඬවල තමයි අපිට මේ ඇහෙන්නේ. විශේෂයෙන්ම අපිට අනිත් වාද්‍ය භාණ්ඩවල, එහෙම නැත්නම් අන් රටවල් වල වාද්‍ය භාණ්ඩවල කවදාවත් නොඇසෙන විදිහේ අපිටම අනන්‍ය වූ ශබ්ද මාලාවක් තිබෙනවා. මේකත් බොහොම සුවිශේෂී වූ කාරණාවක්. අපි ඒ ගැන කතා කරමු. ඔව්, ඇත්තටම දැන් මේ බෙර දවුල් ධම්මට්ටම් හඬනකොට අපිට ඇහෙනවා පෙරහැරක ශබ්ද ඇහෙනවා, පෙරහැරක් බව දැනෙනවා. ඒකට හේතුව ගමන් හේවිච පදේ තමයි මේ ඇත්තොත් ගහන්නේ. දැන් හොර නෑවෙන් බොහෝ දෙනා මේ නූතනය වෙනකොට සින්දු වාදනය කරන, නමුත් අතීතයේ ඇත්තටම හොර නෑවෙන් බොහෝ විට සාම්ප්‍රදායික කරන්නේ හොර නෑ ඕසේ කියලා ගත් තියෙනවා. ඒ හොර නෑ ඕසේ තමයි පිඹින්නේ. දැන් නූතනය වෙනකොට හොර නෑ ඕසේ නැති වෙලා විවිධ අපි අහන අහලා පුරුදු ගීතවල නාදමාලා වාදනය කරනවා. අපිට දැනුත් ඇහෙන එහෙම එකක්. ඒත් එක්ක දැන් ඔය ඊට දැන් අපිට ඇහෙනවා ගජගාවන්නේ නාදමාලාව. ඔය උඩරට සම්ප්‍රදායේ ගජගාවන් නාදමාලාව තමයි ඔය අපිට ඇහෙන්නේ. ඉතින් එතකොට ඒත් එක්ක දැන් මේ හේවිසිපදේ, එමෙත හේවිසිත හේවිසියත් එක්ක, එමෙත දවුල ධම්මැට්ටමත් එක්ක ඒ උඩරට සම්ප්‍රදායේ ගජගාවන් නාදමාලාව වාදනය කරනවා. එතකොටම අපිට පාට දැනෙනවා දළදා මාලිගාවේ පෙරහැර වේවා. එවැනි පෙරහැරක ශබ්දේ තමයි අපිට ඇහෙන්නේ. ඉතින් එහෙම එවැනි අනන්‍යතාවක් අපි ගොඩනගාගෙන තියෙනවා. ඒක තමයි මේ පෙරහැරේ තියෙන විශේෂත්වයන්නේ. මාචාර්යතුමනි, දැන් අපි ඔය ගත්තොත් එහෙම ඔය මේ වාද්‍ය භාණ්ඩ අපි අපිට මේ අපූර්ව ශබ්ද රසයක් ගෙනල්ලා දෙනවා, ඒ වගේම බොහොම වින්දනයක් ගෙනල්ලා දෙනවා, ඒ වගේම ප්‍රියජනක ස්වභාවයක් නිර්මාණය කරන. නමුත් ඒ කලා ශිල්පියාට සෑහෙන වෙහෙසක් මහන්සියක් ගන්න සිද්ධ වෙනවා මේ බෙරේ නිර්මාණය කරන්න. මේක මේ පහසු කටයුත්තක් නෙමෙයි. අපි කතා කරොත් එහෙම මේ අපූර්වට ඇහෙන මේ ලස්සන ශබ්දමාලාව නිර්මාණය කරන මේ බෙරය, එමත් ඇතන් ඩවුල තම්මැට්ටම කොයි ආකාරයෙන්ද මේ නිර්මාණය වෙන්නේ, ඉතිහාසය කොයි වගේද එහි පසුබිම? ඔය ඇත්තටම දැන් ගැටබෙරය කියලා කිව්වොත් ගැටබෙරය හදන්න ගන්න ඕනන්නේ මෝරපු කොස් කඳන්, රත්ඇහැල කඳන්, කොහොඹ කඳන්, ගන්සූරිය කියන ලී වර්ග තමයි, කියන්නේ තද ලී වර්ග තමයි ගන්නේ අරටුව. එතකොට ඔය බෙරයක් දිගයි, ගැටබෙරයක් තුන් වියත් තුනගුලක් දිගයි, තුන් වියත් තුනගුලක් දිගයි. එතකොට ඔය බෙරේ දෙපැත්තට අපි කියනවා ඇස් දෙකක් තියෙනවා කියලා, කියන්නේ වම් ඇස සහ දකුණු ඇස කියලා කියන්නේ. ඔය බෙරේ ටිකක් ඉහළ හඬක් නගවන පැත්තට කියන්නේ දකුණු ඇස. අර බොහොම පහළ ධ්වනි ශබ්දයක් නිපාදන පැත්තට කියන්නේ වම් ඇස කියලා. ඊළඟට ඔකට ඔකේ තියෙන වරපටි කියලා තියෙන, අර වටේ තියෙන පටි වලට අපි කියන්නේ වරපටි. ඔකට නොපෙනෙන කොටසක් තියෙන එකට අපි කියනවා කොකුවර කියලා. ඊළඟට බෙරේ බෙරේ තට්ටුවට අපි කියන්නේ බෙර ඇහැ. ඊට පස්සේ වටේට තියෙන කැපුම් හැම කියලා. ඊළඟට බෙරේ ලණුවට දාලා තියෙන කයිපුඩු වල කියලා. ඒකෙන් තමයි ගැට ගහගන්නේ. ඒ වගේ විවිධ කොටස් තියෙනවා. ඊළඟට දැන් ඔය දවුලක් ගත්තොත් දවුල හදන්නේ කොස් වගේ ඝන ලීයකින් හෝ කිතුල් හෝ පොල් ලීයකින් තමයි දවුල නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඊළඟට අපි ගත්තොත් තම්මැට්ටම ගත්තොත් තම්මැට්ටමත් අර මුලින් කිව්වා වගේ ඝන අරටු සහිත ලීයකින් තමයි නිර්මාණය කරන්නේ. ඒකේ තියෙනවා ඇහැ දෙකක්, එහෙම නැත්නම් කොටස් දෙකක් තියෙනවා. එකක් හඬ බෑය. හඬ බෑය කියලා කියන්නේ ඔය ඉහළ ශබ්දයක් නැගින ටින් ටින් ගන්න සද්දෙදි. ඒ එකට අපි කියනවා හඬ බෑය කියලා. අනිත් පැත්තට අපි කියනවා මණ්ඩම කියලා. කියන්නේ පහළ ධ්වනි ධ්වනියක් නැපදෙන නිපදවන පැත්තට අපි කියනවා හඬ බෑය. අර එක පැත්තක්, අනිත් පැත්ත මණ්ඩම කියලා කියනවා. ඉතින් ඕක ඕක වාදනය කරන්නේ කඩිප්පුව කියන උපකරණයෙන් තමයි වාදනය කරන්නේ, කඩිප්පුව කියලා. මේ විදිහට තමයි මේ බෙර හදාගන්නේ. මේවා හදාගත්තේ එදා මිනිස්සු නැකත් චාරිත්‍රවලට ගස් කපලා නැකත් චාරිත්‍ර අනුගමනය කරලා තමයි මේවා හදාගත්තේ. මම උදාහරණයක් කියතොත් හොඳ ගැටබෙරයක් හදන්න හොඳ අකුණු වැදුණු වරක ගහක ලී තිබුණොත් හොඳ ගැටබෙරයක් හදාගන්න පුළුවන්. ඒකේ හඬ ධ්වනිතාවය වැඩිලු. එහෙම තමයි සම්ප්‍රදාය කියන්නේ. ඔන්න ඔය ආකාරයට තමයි මේ බෙර ආදී නිෂ්පාදනය කරගන්නේ. මාෂාර්තුමනි, දැන් අපි ගත්තොත් එහෙම මේ අපේ මේ සංස්කෘතික මංගල්‍ය, එහෙමත් නැත්නම් මේ පෙරහැර කියන කාරණාවේදී අපිට ගොඩාක් සුවිශේෂී වූ අපේ ඉතිහාස කාරණාවන් අපිට මතු කර ගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි සඳහන් කරොත් එහෙම මේ
මේ කාරණාවලදී අපිට දකින්න ලැබෙන දෙයක් තමයි අපේ අනන්‍යතාවයත් එක්ක මේ සංස්කෘතික මංගල්‍යය බද්ධ වෙලා තියෙනවා. මේ ශිල්පීන්ගේ හැකියාවන් දක්ෂතාවයන් පාරම්පරිකව පැමිණිලා තිබෙනවා. එපමණක් නොවේ අපිට සුවිශේෂී වූ අපේම වාද්‍ය භාණ්ඩයන්, අපේම නාදමාලාවන්, අපේම නර්තන ක්‍රමවේදයන් මේ ආකාරයෙන් තමයි අපිට උරුම වෙලා තියෙන්නේ. තමයි අපේ උරුමය පිළිබඳව ගැන අපි කතා බහ කරොත් එහෙම උඩරට නර්තන සම්ප්‍රදාය අපේ උරුමයට හොඳ තවත් සුවිශේෂී ලක්ෂණයක් තියෙන ස්ථානයක්. අපි ගත්තොත් එහෙම මේ උඩරට නර්තන සම්ප්‍රදාය බිහිවීම සිදු වෙන්නේ කොහොමද? මේ උඩරට නැටුවට ලංකාව තුල තිබෙන්නේ සුවිශේෂී අනන්‍යතාවයක්. සමහර වෙලාවට ලාංකිකයන් හඳුනා ගන්න තරම් වූ සංකේතයක් බවට පත් වෙනවා මේ උඩරට නර්තන ශිල්පියා. අපි කතා කරොත් එහෙම කොහොමද ඒ ආරම්භය සිදුවන්නේ කියලා? ඔව්, ඇත්තටම උඩරට නර්තන සම්ප්‍රදාය, පහතර නර්තන සම්ප්‍රදාය, සබර උනත් සම්ප්‍රදාය කියලා අපිට තුනක් තියෙන සම්ප්‍රදාය. මේන් විශේෂයෙන්ම උඩරට නර්තන සම්ප්‍රදාය රාජ අනුග්‍රහය සහිතව වැඩි වර්ධනය වුණා. විශේෂයෙන්ම මහනුවර රාජධානි කාලේ, මහනුවර රජ සමයේ උඩරට නැටුම රජමාලිගාව ආශ්‍රයෙන් තිබුණා. රජුරුවන්ගේ අනුදැනුම ඇතුව, දිසාවේවරුන්ගේ අනුදැනුම ඇතුව, නිලමෙලාගේ අනුදැනුම ඇතුව තමයි උඩරට නර්තනය වර්ධනය වුණා. ඒ නිසා උඩරට නර්තනය හැම වෙලාවෙම රාජ අනුග්‍රහය සහිතව වර්ධනය වුණා. ඊළඟට බ්‍රිතාන්‍ය පාලකයන් හැම වෙලාවෙම වැඩිපුර දකින්න ලැබුණේ, අහන්න ලැබුණේ උඩරට රදළ පරම්පරාව ආයෙවිදින් පෙන්ලා දුන්නු උඩරට නර්තනය. ඊළඟට ඉංග්‍රීසි විදේශීය භාෂාවලින් වැඩිපුර කියවන්න ලැබුණේ විදේශිකයන්ට උඩරට නැටුම ගැන. ප්‍රධානම කාරණේ තමයි උඩරට නර්තනය තමයි පහතරට හා සබරුම නර්තන සම්ප්‍රදායට වඩා සමාජීය අවශ්‍යතාව සඳහා යළි සකස් වුණු සමාජීය නර්තනය සඳහා, එහෙම නැත්නම් අපි කියනවා ව්‍යවහාරික නර්තන කලාවක් ලෙස ප්‍රවර්ධනය වෙච්ච එකම නර්තන කලාව. ඒ කලාව අද ශාන්ති කර්ම නර්තනය විදිහට වෙනම තියෙනවා, ව්‍යවහාරික නර්තන කලාවක් විදිහට වෙනම තියෙනවා. ඒතකොට පෙරහැර සඳහා නටන නැටුම්, ගැයුම්, වැයුම් වෙනම තියෙනවා. ගෝම කංකාරී වලයක් මංගල්‍යය ඇතුළු ශාන්ති කර්ම කිරීම සඳහා වෙනම නර්තන සම්ප්‍රදායක්, ගායන සම්ප්‍රදායක්, වාදන සම්ප්‍රදායක් තිබෙනවා. ඒ නිසා උඩරට නර්තනය ව්‍යවහාරික නර්තන කලාවක් විදිහට ප්‍රවර්ධ බොහොම ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. නිර්මාණාත්මක පාර්ශ්වයනුත් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි මුළු ලෝකෙම උඩරට නර්තනය හුඟක් ජනප්‍රිය භාවයට පත් වෙලා තිබෙන්නේ. මම ඒකම තව මාෂර්තුමගෙන් දැනගන්න කැමතියි. මේ අපේ ගත්තොත් එහෙම අපට ඇහැ ගැටෙන තවත් මේ සංස්කෘතික මංගල්‍යයේ ඇතුලේ අපට ඇහැ ගැටෙන තවත් වැදගත්ම තැනක් තමයි මේ උඩරට නර්තන ශිල්පියාගේ මේ ඇඳුම් කට්ටලේ. ඒකත් බොහොම සුවිශේෂී කාරණාවක්. මම හිතනවා මේ බොහොම කාලයක් මුළුල්ලේ තමන්ගේ ශිල්ප සතර හදාරලා එන්න අනතුරුව තමන්ගේ ශාස්ත්‍රීය නියමාකාරව ප්‍රගුණ කරපු කෙනෙකුට තමයි මේ අවස්ථාව හිමි වෙන්නේ. මේ නැටුම් කණ්ඩායමකේ එහෙමත් නැත්නම් මේ නර්තන ශිල්පියාට මේ ඇඳුම් ආයිත්තම් කට්ටලේ හිමිකරුවා බවට පත්වන්න මේකට ලොකු ඉතිහාසයක් තිබෙනවා. සහ ඒකට යම් ක්‍රමවේදයක් තියෙනවා, යම් විනය මාලාවක් තිබෙනවා. මේත් මම බොහොම සුවිශේෂී කාරණාවක් ඇත අතීතයේ අපේ පැරණන්ගේ හික්මීම සහ අධ්‍යාපනය ලබා ගන්නා විට පියවරෙන් පියවර එන ක්‍රමවේදයට හොඳ උදාහරණයක් විදිහට මට දකින්න ලැබෙනවා. ඔව්, ඇත්තටම උඩරට නර්තන කලාව ගුරුවරයෙකුගෙන් ඉගෙනගෙන පටන් අරගෙන වයස අවුරුදු 16 පහ වුණාට පස්සේ ගුරුවරයා සෑහීමකට පත් වෙනවා නම් මේ තමන්ගේ ගෝලයා, තමන්ගේ ශිෂ්‍යයා තමන්ගේ නර්තන කලාවේ සෑහෙන තොගයක් ප්‍රමාණයක් ඉගෙන ගත්තා කියලා ඊට පස්සේ ඔහුට හිසවෙස් බැඳීමේ මංගල්‍යයක් ලැහැත්ති කරනවා. ඒකට කියනවා අපි කලේලි මංගල්‍යය, එහෙම නැත්නම් හිසවෙස් බැඳීමේ මංගල්‍යය කියලා. අන්න එතනදී තමයි අර උඩට වෙස් ඇඳුම් කට්ටලේ නැකත් චාරිත්‍ර අනුකූලව පළන්දලා නටන්න කියලා කියන්නේ. ඉතින් ඒක කළාට පස්සේ ඔහු තවදුරටත් ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ. ඒ නිසා උඩරට නර්තන කලාවේ බොහෝ විශාල විශේෂ ක්ෂේත්‍ර ප්‍රමාණයක්, ශාස්ත්‍රීය නටුම් ප්‍රමාණයක් තියෙනවා, වාදන සම්ප්‍රදායක් තියෙනවා, ගායන සම්ප්‍රදායක් තියෙනවා. මේ ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේක කරන්න සාමාන්‍යයෙන් අවුරුදු 15කට වැඩි කාලයක් ඒ විෂය නියැලෙන්න ඕනේ. අවුරුදු 15කට වැඩි කාලයක් ඒ විෂය ක්ෂේත්‍රේ නියැලුණු කෙනෙකුට ඒ ශාස්ත්‍රයේ සහ ශිල්පයේ සෑහෙන කොටසක් අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. ඉතුරු ටික ඔහුට කරන්න පුළුවන් වෙන්නේ විවාහරික අධ්‍යයන තුළ, එහෙම නැත්නම් කංකාරිය වලට නැතුම් වලට සහභාගී වීම තුළින් ඉගෙන ගන්න පුළුවන්. එහෙම දුෂ්කර කැපකිරීමක් කරන කෙනෙකුට තමයි මේ නර්තන කලාව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අවුරුද්ද දෙකකින් ඉගෙනගෙන මේ කලාව පවත්වාගෙන යන්න බෑ. ඒක නිසා සාම්ප්‍රදායික තත්ත්වයක් ගැනීම සඳහා, විශේෂ ගුණාත්මක පාර්ශ්වය ආරක්ෂා කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අවුරුදු ගණනාවක පුරුදු පුහුණු වීම සහ
සතත අභ්‍යාසය එහෙම නැත්නම් නිරන්තර පුහුණුව කියන එක අවශ්‍ය වෙනවා. භාෂාගතපරි අපි දැන් විවිධ ශාස්ත්‍රයන් පිළිබඳව මේ පෙරහැර මංගල්‍යයේ තිබෙන විශේෂ කාරණා පිළිබඳව කතා බහ කරද්දී තවත් මට ඔබතුමන්ගෙන් දැනගන්න තිබෙන ඊළඟ කාරණාව තමයි මේ ඈත අතීතයේ මේ පෙරහැර මංගල්‍යයන් සඳහා කොහොමද තිබුණු රාජ්‍ය අනුග්‍රහකත්වය රජවරුන්ගේ තිබුණු දායකත්වය කොයි වගේද ඔවුන් කොයි විදිහේ සුවිශේෂී භූමිකාවක් අරගත්තද එහෙමත් නැත්නම් කටයුතු කරාද මේ පෙරහැර මංගල්‍යයන් වලදී ඔයක ඔවුන්ගේ රාජපාලනය තුළ ඔවුන් සතු වගකීමක් බවට පත්තුවාද කොහොමද එහෙමත් නැත්නම් ඒ මේ හැමෝගේම දායකත්වයෙන් යුතුව එදා පෙරහැර සිදු වුණාද අපි ගත්තොත් එහෙම මේ අපි දන්නා කාරණාවක් තමයි දළදා වහන්සේට පුදු සත්කාර පවත්වන පෙරහැරේ ඉඳන් අප ගත්තොත් එහෙම ලක්දිව සෑම තැනකම එදා රජ සමයේදී මේ පෙරහැරවල් පැවැත්වුණා එදා කොයි විදියටද රාජ අනුග්‍රහකත්වය සහ රජවරුන්ගේ මැදිහත් වීම පෙරහැර සඳහා තිබුණා ඇත්තටම මං ඉතල කිව්වා වගේ මේ පෙරහැර සඳහා සම්බන්ධ වෙන පන්සල්වල සහ දේවාලවල නර්තන ශිල්පීන්ට නින්දගම් දීලා තිබුණා. ඒවට කියනවා නින්දගම් කියලා. මේ දේවාලගම් වෙහෙර විහාරවලට අයිති ඉඩම් වලින් කොටසක් ඒ ශිල්පීන්ට දීලා තිබුණා. ඒවා හදාගෙන වවාගෙන කාලා බීලා ඒ වගේ ආදායම් අරගෙන ඒකෙන් ජීවත් වෙලා මේ පෙරහැර රාජකාරී කරන්න කියලා. එතකොට රජවරුත් මේ නර්තන කලාව වාදනය හොඳට කරන අයට විවිධ තනතුරු පූජා කළා. පළතුරු තනතුරු දුන්න රජවරු. දැන් පණික්කරාල තනතුරු කියලා කියන්නේ දළදා මාලිගාව ගත්තොත් හේවිසි වාදනය කරන රජතුමා දුන්න තනතුරක් ඒක. පණික්කරාල ඒක තේවා හේවිසි කරන පරම්පරාවකට දුන්න එකක්. එතකොට මහදවුල් පරම්පරාව. ඒ රජතුමා විසින් පිරිනමන නම්බුනාම. ඉතින් මේ ආකාරයට තමයි රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ. ඉතින් එතකොට මෑත මේ වෙනකොට දැන් මේ වෙනකොටත් නූතනේ ගත්තොත් අපි මම දන්නා තරමේ සංස්කෘත මාත්‍යංශයට තියෙන එක්තරා මුදල් වෙන් කරන අවස්ථාවක් ලංකාවේ ලියාපදිංචි පෙරහැර සඳහා අනුග්‍රහය දැක්වීම. අර එදා රාජ්‍ය අනුග්‍රහය දැක්කපු එකම තමයි අද ඒ විදිහට මේ මේ වෙනත් ආකාරයකින් පවත්න රජයන් විසින් කරන්න නියම කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හැම කාලෙකම වාගේ මේ ඓතිහාසික පෙරහැරවල වලට රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. අනික ප්‍රභු අනුග්‍රහය ලැබුණා. ඒ වගේම දානපතියන්ගේ අනුග්‍රහය ලැබුණා. ඉතින් මම හිතන නූතන වෙනකොට මේ පෙරහැර ගත්තත් අද අපි විල්ගම් මෙහෙර මේ විහාරේ බෑග්චයි මේ පෙරහැර ගත්තත් මේ සඳහා අතිවිශාල දායක පිරිසකගේ සහභාගිත්ව දායක පිරිසකගේ ධන පරිත්‍යාගය ලැබිලා තියෙනවා. ඉතින් ඒ ක්‍රමයට තමයි ඇත්තටම මේ පෙරහැරවල් පවත්වාගෙන ගියේ. භාෂාර්ථමා දැන් අප මේ කතා කරනවා බොහොම වැදගත් වූ කාරණා රැසක්. එහිදී මට ඔබතුමන්ගෙන් දැනගන්න අවශ්‍ය වන ඊළඟ කාරණාව වෙන්නේ අපි ගත්තොත් එහෙම මේ පෙරහැර සම්බන්ධව අපිට බැඳෙන සංස්කෘතියක් තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්න කාරණාවක් තමයි අප යම් විදිහක යම් වසරකදී යම් කාලයකදී මේ පෙරහැර අනිවාර්යයෙන්ම පවත්වන්න තීරණය කරනවා ඒ ප්‍රදේශවලට අනුකූලව. එහිදී අපි විශ්වාස කරන යම් යම් කාරණා තිබෙනවා. ඒ ශාස්ත්‍රීයත්වයේ රටට ලැබීම, ඒ වගේම තමයි යම් විදිහක අපට යම් විදිහක හානිදායක තත්ත්වයක් තිබෙනවා නම් ඒ සියල්ලගෙන්ම අත්මිදීම, ඒ වගේම අපි දන්න දෙයක් තමයි මේ දිය කැපීම වැනි චාරිත්‍ර මේ පෙරහැරත් සමගම පැමිණීම. මේ වගේ විවිධ වූ යම් යම් කාරණා මේ පෙරහැරත් එක්ක බද්ධ වෙනවා. එක්තරා ආකාරකින් මේක සංස්කෘතික අංගයක්. නමුත් අපේ ජීවිතවලට බද්ධ වෙච්ච අපගේ ආධ්‍යාත්මයත් එක්ක බැඳිච්ච යම් යම් කාරණාත් මේ පෙරහැරවල් වල අන්තර්ගතයි. කොහොමද එහෙම ඉතිහාසයක් අපිට නිර්මාණය වෙන්නේ? ඇත්තටම දැන් අද අපි මේ මහරෑ මේ පෙරහැර පැවැත්වුවට අපිට මේ පෙරහැර පවත්වන්න දුන්නේ නැති අවස්ථා ඕනතරම් තියෙනවා. උදාහරණයක් ගත්තොත් 1915 කලකෝලහලින් පස්සේ මහනුවර දළදා පෙරහැර පැවැත්වීම ඉංග්‍රීසින් තහනම් කළා. 1922 වෙනකම්ම මහනුවර දළදා පෙරහැර පවත්වන්න බැරිුණා, තහනම් කළා පෙරහැර පැවැත්වීම. ඊළඟට සුදු ජාතිකයන් විසින් ලංකාවේ අනිත් ප්‍රදේශවල තිබිච්ච පෙරහැර තහනම් කළා. කොටහේන දීපදුත්තාරාමයේ තිබිච්ච පෙරහැර තහනම් කළා. මුණුපිටි ගංගාරාමයේ තිබිච්ච පෙරහැර තහනම් කළා. එතකොට ගාල්ල මාතර ප්‍රදේශවල තිබිච්ච පෙරහැර තහනම් කළා. දැන් ජෝන් කැලවේ වගේ පියතුමෙක් 1820 ගණන්වල ලංකාවේ ওই පෙරහැරවල තිබිච්ච සහ තොවිල්වල තිබිච්ච නැටුම් හැදුන්නේ සාතන්ගේ නැටුම් කියලා. ඒ කියන්නේ යක්කුන්ගේ නැටුම් කියලා. ඒ නිසා සුදු ජාතිකයන් විශේෂයෙන්ම ප්‍රධාන ජාතිකයන් අපේ රටේ පෙරහැර පැවැත්වීම තහනම් කළා. අපේ ස්වාමීන් වහන්සේලා විශාල සංඛ්‍යාවකට
සුදු ජාතිකින් දඩ ගහලා තියෙන පෙරහැර පැවැත්වුවා කියලා උසාවි දාලා එයාගේ උසාවියට ගෙනිහිල්ලා ස්වාමීන් වහන්සේලාට දඩ ගහලා තියෙනවා පවුන් වලින් සිලුම් වලින් පෙරහැර පැවැත්වුවා කියලා. ඒ නිසා පෙරහැර පැවැත්වීම එදා ප්‍රධාන ජාතිකයන් යටතේ ඒතරම් ලෙහෙසි වුණ නැහැ පහසුුන්නේ නැහැ. ඔවුන් අපිට බොහෝ දුක් ගැහැට ඇති කළා ඇත්ත වශයෙන්ම. හැබැයි මේ වෙනකොට අපි නිදහස ලබලා තියෙන අතිශය හොඳට. නමුත් මම කිවි පෙරහැර ඉතිහාසයේ ඉතාම මේ සුමට විදිහට ආපු පෙරහැර ඉතිහාසයක් නෙමෙයි අපිට තිබෙන්නේ. එවැනි දුක් ගැහැට මැද්දේ තමයි බෞද්ධ මේ රටේ බෞද්ධයෝ මේ පෙරහැර පවත්වාගෙන ආවේ. පෙරහැර පවත්වාගෙන ආවේ අඛණ්ඩව තම තමන්ගේ පන්සල්වල දේවාලවල මේ පෙරහැරවල පවත්වාගෙන ආවේ. එවැනි ඉතිහාසයක් එක්කයි අපි මේ පෙරහැර සංස්කෘතියට බද්ධ වෙන්නේ. දැන් අපි මහාචාර්යතුමනි දැන් කතා කරොත් එහෙම දැන් විවිධ අංග උපාංගයන් සහිතව පෙරහැර මේ ආකාරයෙන් නිර්මාණය වෙද්දී මේ පෙරහැර සදාතුක කරඬුව ඇතුන් පිට වඩම්මාගෙන තමයි මේ පෙරහැර මූලික කරගන්නේ. විශේෂයෙන්ම එතකොට අපි දන්න කාරණාවක් තමයි බෞද්ධයන්ට තමයි මේ පෙරහැර බොහොම සුවිශේෂී කාරණාවක් බවටපත් වන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ඉතිහාසයේ තුල දැන් බෞද්ධ සංස්කෘතික අංගයක් විදිහටද මේ පෙරහැර පවතින්නේ? එහෙමක් නැත්නම් අපගේ මේ අපි ගත්තොත් එහෙම අපි අපේ ලාංකික අනන්‍යතාවයක් විදිහටද මේ පෙරහැර මංගල්‍යයන් නිර්මාණය වෙන්නේ? එහෙම නැත්නම් මේ බෞද්ධයන්ගේ මේ විශේෂිත වූ අවස්ථාවන් වලදී සංස්කෘතික මංගල්‍යයක් විදිහටද මේ පෙර පෙපෙල ගැස්මක්සේ මේ පෙරහැරක් නිර්මාණය වෙන්නේ? කොහොමද අපි ඉතිහාසය ගැන කතා කරන්නේ? ඔව් ඇත්තටම ඉතා වැදගත් ප්‍රශ්නයක්. මේ ලංකාවේ සමහර පෙරහැරවල් ඒ පන්සල් වලට ඒ දේවාල වලට ආවේනිකව පවත්වාගෙන යන බෞද්ධ විතරයි. සමහර පෙරහැරවල් තියෙන ඇත්ත වශයෙන්ම සිංහල, දමිළ, මුස්ලිම් මේ ජනවර්ග තුනම එකතු වෙලා පවත්වන පෙරහැරවල් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම ගත්තොත් අපි ගත්තොත් හුණුපිටිය ගංගාරම් පෙරහැර ගත්තොත් ඒකට මුස්ලිම් ජනතාවත් සම්බන්ධ වෙනවා. දැන් ගාල්ලේ කච්චිවත්ත පෙරහැර ගත්තොත් ගාල්ලේ තියෙන කච්චිවත්ත පෙරහැර ගත්තොත් ඒකේ දායකයෝ ඉන්නවා, මුස්ලිම් ජනතාවත් දායකයෝ ඉන්නවා. සිංහල ජනතාවක් ඉන්නවා, දමිළ ජනතාවක් ඉන්නවා, මුස්ලිම් ජනතාවක් ඉන්නවා. කට්ටිය එකතු වෙලා තමයි පෙරහැර කරන්නේ. මුස්ලිම් ජනතාවත් ආධාර උපකාර කරනවා, දෙමළ ජනතාවත් ආධාර උපකාර කරනවා, සිංහල ඇස් කරනවා. ඒ වගේ ජාතික සමගිය සහජීවනය කරන පෙරහැරවල් ඕන තරම් තියෙනවා. මොකද ඒ අද කාලේ වෙනකොට එහෙම එකක් නැහැ. මේ ජන වර්ගික ප්‍රශ්නයක් නැතුව මේ සීල දාගේ සහභාගීත්වයෙන් කරන පෙරහැරවල් ඕන තරම් තියෙනවා. දැන් මම ඔය ලං කියපු පෙරහැරවලට අමතරව ඒ වගේ බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනවා. එහෙම එකක් නැහැ. සිංහල ජනතාව, දමිළ ජනතාව, මුස්ලිම් ජනතාව, දැන් දෙමළ ජනතාවගේ නර්තන අංග බෞද්ධ පෙරහැරවල ඕන තරම් තියෙනවා. පත්තිනියම්ම පෙරහැර, කතරගම පෙරහැර වල ඕන තරම් ඒ නැටුම් දකින්න ලැබෙනවා. ඊළඟට දායකයෝ ගත්තාම සිංහල, දමිළ, මුස්ලිම් කවුරුත් දායක වෙලා ඉන්නවා. එකට එකතු වෙලා ගත්තා. ඒ නිසා එහෙම සහජීවනයෙන් කටයුතු කරන සමාජයක් අද තියෙනවා. ඒ නිසා ඒක හරිම වැදගත් දෙයක්. ඒ නිසා මේ පෙරහැර මංගල්‍යය කියන එක ජාතික සමගිය සහ සහජීවනයේ ප්‍රතිමූර්තියක් විදිහටයි මා දකින්නේ. ඒක ඉතාම වැදගත් අංශයක්. දැන් අපි වේල් පෙරහැර තියනවා කියොත් අපි වේල් පෙරහැරට යනවා. ඊළඟට මුස්ලිම් ජනතාවගේ පෙරහැරක් හෝ මොනවා හරි උත්සවයක් තිබුණා කිව්වොත් අපි ඒකට රාම්ලාන් සඳහා අපි බලනවානේ. අපි වෙනම ඒකට පූජාවක් පැවැත්වුවත් නැත්නම් අපි රාම්ලාන් සඳහා බලනවා. ඒක නිසා මේ සංස්කෘතිය කියන්නේ මිශ්‍ර දෙයක්. ඒ නිසා අපි සියලු දෙනාගේ සහජීවනයෙන් තමයි මේ කටයුතු කරන සිද්ධ වෙන්නේ. ඔව් මම හිතනවා වටිනා කියන තොරතුරු රසක් මේ වටිනා සාකච්ඡාව තුළින් අපට මතු කරගන්නට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සත්පරමයට ඇති අසීමිත වූ ශ්‍රද්ධාව හේතු කරගෙන එලෙසම මේ ඇති කරගත්තා වූ ගෞරවය, ඒ වගේම පින් කැමැති හැමෝම මේ පුණ්‍ය භූමියට අද දවසේදී එකතු වන්නේ ඓතිහාසික සේරුවෙල විල්ගම්වේර මහා සෑරචුන්ගේ ධාතු නිධාන පුණ්‍යෝත්සවයට සහභාගී වීම ආරම්භන ඇතුව මේ උතුම් අවස්ථාවේදී මා මතක් කරන්නට කැමති අද දවසේදී උතුම් ධාතුන් වහන්සේලා සහිතව ධාතුක කරඬුව ඇතුන් පිට වඩම් හිඳුවා පුද සත්කාර මැද්දේ විල්ගම්වේර මහසෑ රජුන්ගේ සුවඳවත් ගර්භය තුළ තැන්පත් කිරීමේ අරමුණ ඇතුව තමයි අද දවසේදී මේ පෙරහැර මංගල්‍ය සිදු කරනු ලබන්නේ. විශේෂයෙන්ම සේරුවිල මංගල රජ මහ විහාරයේ විහාරාධිපති සේරුවිල ධම්මකිත්ති නායක ස්වාමින් වහන්සේගේ සහ මම මෙවුනා භාවනා සපු නිර්මාතෘ කිරිබාත්ගොඩ ඥානানন্দ පින්වත් ලොකුපුන ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ, ඒ වගේම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ අනුශාසනා මැද්දේ තමයි මේ වටිනා පින්කම සිදුවන්නේ. මම හිතනවා බෞද්ධයන් වන අපට අපේ ජීවිතය තුළ එක් වතාවක් පමණක් දැකගත හැකි වූ
සුවිශේෂී අවස්ථාවක් විදියට මේ මොහොත සදහන් කර හැකි. මොකද ඓතිහාසික සේරුවිල විල්ගම්බේර මහසෑ රජුන්ගේ ධාතු නිධාන පුණ්‍යෝත්සවය ආයි අපට දැසින් දැක ගන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අද මෙම පුණ්‍ය භූමියට පැමිණ සියලු දෙනාම, පින්වත් සියලු දෙනාම බොහොම භාග්‍යවන්ත වෙනවා. මේ වටිනා වූ පින්කමත් එක්ක එකතු වන්නට ලැබීමත්, මේ දැක බලාගෙන මේ පින් අනුමෝදන් කරගන්නට ඔවුන්ට අවස්ථාව ලැබීමත්. මම ආචාර්යතුමනි තව දෙයක් ඔබතුමන්ගෙන් විමසන්නට කැමති. අපි ගත්තොත් එහෙම දැන් විශේෂයෙන්ම පෙරහැරක් සංවිධානය වුණාම සිවණක් පිරිසකේම දායකත්වය අපට දකින්න ලැබෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සියලු දෙනාගේම දායකත්වය සහිතව තමයි මේ පෙරහර මංගල්‍ය සිදුවන්නේ. මම හිතනවා සියලු දෙනාගේම කැපවීම, අසීමිත වූ ශ්‍රද්ධාව, භක්තිය මූලික කරගෙන තමයි මෙවන් වූ සංස්කෘතික මංගල්‍යයක් නිර්මාණය වෙන්නේ. මෙයත් බොහෝම සුවිශේෂී වූ කාරණාවක්. මේ ගැන අපි යම් විග්‍රහයක් කරොත්. මම හිතනවා ප්‍රතිදී අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ප්‍රදේශයේ මම හිතනවා සේරුවිල පන්සල ආශ්‍රිතව හෝ වෙනත් පන්සලක් ආශ්‍රිතව මේ ප්‍රදේශයේ මෙවැනි පෙරහැරක් පවත්වපු මෑත කාලේ පවත්වපු ප්‍රථම අවස්ථාව මෙයයි කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා පහුගිය අවුරුදු 40-50කටම මේ වගේ චිත්තාකර්ෂණීය, ඉතාම අලංකාරවත් නර්තන ගායන වාදන වලින් සම්පූර්ණ වුණු පෙරහැර පවත්වන්න නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේක මම හිතනවා මේ ප්‍රදේශයේ තියෙන සියලුම ජනතාවට අතිශය වැදගත් අවස්ථාවක් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම විශේෂ දෙයක් තමයි දැන් මේ සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම තුළින් මේ සංස්කෘතිකාංග ඉදිරිපත් කරන අයට මේ ශිල්පී ශිල්පිනියන්ටත් යම්කිසි අවස්ථාවක් ලැබෙනවා. තමන්ගේ දක්ෂතාවය, තමන්ගේ නර්තන හැකියාව ඒ මේ පෙරහැර නරඹන සියලු දෙනාට දක්වන්නට. ඉතින් දැන් මේ මොහොතේ අපි කල්පනා කරොත් මේ විවිධ විචිත්‍රාකර්ෂණීය ඇඳුම් පැළඳුම් වලින් සැරසලා මේ නළු නිළු යනකට මට මතක් වෙන යලිත් මම මුලින් කිව්වා වගේ ලංකාවේ චෛත්‍ය වලට ධාතු නිදාන උත්සවවලට, කොත් පැළඳීමේ උත්සවවලට, පෙරහැර උත්සවවලට ඒ කාලවල හිටපු රජවරු තමන්ගේ සහපිරිවර සමග ආපු හැටි, දිව්‍යාංගනාවන්සේ කාන්තාවන් සරසගෙන රජවරු ආවයි කියලා කියනවා පෙරහැර උත්සව නරඹන්නට. ඊළඟ ධාතු නිදාන උත්සවට ආවා කියන්නේ ඒ විදිහට දෙව්බඹුන් පිරිවරගෙන තමන්ගේ සහපිරිවර සමග ඉතා චිත්තාකර්ෂණ ලෙස ඇවිල්ලා ධාතු මේ වඩමන උත්සවවල ධාතු තැන්පත් කරන උත්සවවලට ආවයි කියලා කියනවා. ඒ නිසා ඒ වැනි අවස්ථාවක එක්තරා පැතිකඩක් තමයි අපිත් මේ අද පවත්න්නේ. ඒ නිසා අපි අද නූතනයේ හිටියට අපි බලන්න අපි හිතන්න ඕනේ අපි මේ අද අනුකරණය කරන්නේ එමත් නැවත අපි ප්‍රතිනිර්මාණය කරලා පෙන්වන්නේ මීට වසර දහස් ගණනකට පෙර අපේ හිටු මුතු මිත්තෝ අපේ රජවරු ඇතුළු ප්‍රාන්ත පාලකයෝ විසින් ඇති කරපු ඒ සෞභාග්‍ය හා ඒ තමයි අපි නැවත මේ ප්‍රතිනිර්මාණය කරලා පෙන්වන්නේ කියන එකයි මගේ අදහස. මහාචාර්යතුමනි දැන් මේ පෙරහැර ආරම්භයේදී මෙහි තියෙන අංගයන් පිළිබඳව ඔබතුමන් හොඳ විග්‍රහයක් සිදු කරා. දැන් මම මීට ඔබතුමන්ගේ මේ විග්‍රහයක් නොව බලාපොරොත්තු වෙන්නේ ටිකක් වෙනස් විදිහේ අදහසක්. අපේ අපිට සිදු වුණු යම් විදිහක ආක්‍රමණිකතාවයන්, ඒ වගේම සොලී ආක්‍රමණ, ඒ වගේම අප ගත්තොත් එහෙම ඉංග්‍රීසීන්, ලන්දේසීන්, පෘතුගීසීන්ගේ පැමිණීම, මේ වගේ නොයෙක් විදිහට අපේ සංස්කෘතියට සිදුවෙච්ච යම් යම් බලපෑම්වල ප්‍රතිඵලයන් විදිහට අපට කෙනෙක් හිතන්න පුළුවන් අපේ මේ අංගවලට යම් විදිහක ඒ දේවල් මුසු වෙලා තියෙනවද? අද වර්තමාන පෙරහැරවල් වල ඒ දේවල් දකින්න ලැබෙයිද? එහෙම දේවල් තියෙන්න පුළුවන් වේවිද? එහෙම නැතිනම් මේ අපේ ඈත අතීතයේ ඉඳන්ම තිබුණු සම්ප්‍රදායට අනුකූල වූ නර්තනාංගයන් සහ විචිත්‍රවත් අංගයන්ගෙන් යුතුවද අදටත් වර්තමාන පෙරහැර නිර්මාණය වෙන්නේ? එහෙම නැත්නම් යම් වෙනස්කමකට භාජනය වෙලාද? ඔව්, ඇත්තටම ලංකා ඉතිහාසය ගත්තාම විවිධ කාල පරාසවල මුලින් කිව්වා විවිධ ජාතීන් අපේ රට ආක්‍රමණය කරා. උරුදු 500කට අධික කාලයක් අපේ රට ආක්‍රමණය කරලා හිටපු ජාතීන් ඉන්නවා. ඒ වගේම අසල්වැසි රට ඉන්දියාව අපේ රට ආක්‍රමණය නොකරවත් කාලිංග මාගවැනි දකුණු ඉන්දියානු පරිපාලකයෝ අපේ රට වරින් වර ආක්‍රමණය කළා. එතකොට අපේ රටට විවිධ සංස්කෘතික අංග එකතු වෙලා ඇවිල්ලා සංස්කෘතිය මිශ්‍ර වුණා. ඒත් එක්ක අපේ ඒකට නර්තන කලාවට විතරක් නෙමේ විවිධ සංස්කෘතික ආංග බලපෑවේ භාෂාවට, අපේ ආගමේ ආගම්වල යම්ම් කොටස් වලට විවිධ ජාතීන්ගේ සංස්කෘතික ආංග මිශ්‍ර වුණා. භාෂාව ගත්තොත් සිංහල භාෂාව ගත්තොත් මාගදී මත පාලි, සංස්කෘත, පෘතුගීසි, ඉංග්‍රීසි, තමිල මේ භාෂාවන් වලින් මේ අපේ සිංහල භාෂාව පෝෂණය වෙලා තිබෙනවා.
දැන් ඒ නිසා මේ සංස්කෘතියටත් එවැනි මිශ්‍ර වීම සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. නැතුවම නෙමෙයි. දැන් අපි මොහොතර කලින් දැක්කා දැනුත් අපිට පේනවා වඩිග පටුන් නැටුම. දැන් මේ වඩිග පටුන් නැටුම අපිට වඩිග පටුන ඉන්දියාවෙන් ආවේ නෑ ආවා නෙමෙයි. අපේ තොවිල එක තියෙනවා රන්නි සූනියම්ම යාගේ කියන තොවිල තියෙනවා වඩිගපුර දේශයෙන් සත් බමුණු හත් දෙනෙක් ඇවිල්ලා යාගයක් කළා අපේ කාන්තාවකට බිසවකට. එදායින් පස්සේ ඒ ආශ්‍රයෙන් මේ නැටුම නිර්මාණය වුණා කියලා. ඉතින් අපේ අතු කරපැට ඊට ගැළපෙන ඇඳුමක් හදලා නැටුමක් නිර්මාණය කරලා පෙන්වනවා. දැන් මේක ඒ නියම විදිහට වඩිග පටුන ඇඳුම් දැක්කම පේනවා හරියට ඇඳුත් සීක් ජාතිකයෝ කියලා කියන්නේ අපි ඉන්දියාවේ ඉන්න සීක් ජාතිකයෝ ඉන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රදේශ උත්තර ප්‍රදේශ වල ඉන්න ඒ වගේ අයගේ ඇඳුමට සමාන ඇඳුමක් තමයි තියෙන්නේ. ඉතින් වඩිග දේශය කියන්නේ ඒ අය ඒ ප්‍රදේශය. ඉතින් ඒ අයගේ ඇඳුමට සමාන ඇඳුමක් හදගෙන ඒ නැටුම ඉදිරිපත් කරනයි තොවිලේ යනකොට. ඉතින් මේ මේ ඒ විතරක් නෙමෙයි අපේ සමහර ගායනාවල දැන් මේ ඔය වඩිග පටුනේම පාලියෙන් අහන ප්‍රශ්න අහන අවස්ථාවක් තියෙනවා. පාලියෙන් ප්‍රශ්න අහනවා. එවැනි විවිධ සංස්කෘතික අංග තියෙනවා තියෙනවා. දැන් කපිරිඤ්ඤා නැටුම කියලා ගත්තොත් මේ පෙරහැර එක දකින්න ලැබෙන්නේ නැහැ. සමහර පෙරහැරවල තියෙනවා කපිරිඤ්ඤා නැටුම් ගත්තොත් අපේ නෙමෙයි පෘතුගීසින්ගෙන් අපිට ලැබුණු එක්තරා නර්තන කොටසක් තමයි කපිරිඤ්ඤා නැටුම. එතකොට කාවඩි නැටුම අපි ගත්තොත් කාවඩි නැටුම සිංහල සංස්කෘතියේ තියෙන එකක් නෙමෙයි. එය දමිළ සංස්කෘතියෙන් තියෙන දෙයක්. කතරගම දියන් විශේෂයි කරන නැටුමක් තමයි. එතකොට ඒක දමිළ ජනතාව තුළින් ලාංකේය සමාජයේට ආපු පැතුරුණු නර්තනයක්. එතකොට අපි අද ඒ අද ඒක දමිළ නැටුමක්ද සිංහල නැටුමක්ද කියලා බලන්නේ නැතුව අපි කවුරුත් ඒ නැටුම ඉදිරිපත් කරනවා. අපි ජාති ભેදකින් තොරව ගිහිල්ලා කතරගම දෙවියෝ වඳිනවා. ඒ වගේ තත්ත්වයක්. එතකොට ඒ නිසා ලාංකේය නර්තන සංස්කෘතියේ එවැනි මිශ්‍ර සංස්කෘති ලක්ෂණ දකින්න ලැබෙන නර්තනාංග දකින්නට ලැබෙනවා. ඔව් අපි මේ අංගයන් පිළිබඳව විග්‍රහයකට වඩා මම හිතනවා මේ වටිනාකම තිබෙන්නේ මේ මේ තියෙන සංස්කෘතික වටිනාකම පිළිබඳව කතා බහ කරන එක. නමුත් මේ බොහොම සුවිශේෂී අංගයක් තමයි අපිට මේ දකින්න ලැබෙන්නේ. මේ මේ අංගය මම හිතනවා අපිට ලොකු අනන්‍යතාවයක් ගෙන දෙන සහ අපිට ලොකු ඉතිහාසයක් තිබෙන අංගයක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. මේ වේවැල් නැටුම බොහොම සූක්ෂම විදිහට තමයි මේ සිදුවෙන්නේ සහ ශිල්පීන්ගේ උපරිම දක්ෂතාවයන් සහ හොඳ පුහුණු බවක් ඉක්මීමක් තිබිය යුතු අංගයක් විදිහට තියෙනවා. මම ඔබතුමාගෙන් මේ අංගය පිළිබඳව යම් විග්‍රහයක් ලබා ගන්න කැමතියි. ඔය ඇත්තටම මේ වේවැල් නැටුම කියලා මේකට කියන්නේ මේ නැටුම ඇත්තටම මේ අවුරුදු 100 ගානක් තිස්සේ ලංකාවේ තිබිච්ච එකක් නෙමෙයි. දැන් අවුරුදු 30ක් 35ක් වගේ කාලයක් තුළ හුඟක් ජනප්‍රිය වෙලා ආපු නර්තනයක්. මේක විශේෂයෙන්ම ගම්වල තිබුණු කුඩා කුඩා පෙරහැරවල උදාහරණයක් වශයෙන් කොළඹ ප්‍රදේශයේ බුද්ගමුව කොළොන්නාව වැනි ප්‍රදේශවල තමයි මේ නැටුම මුල් කාලේ තිබුණේ. කඩුවෙල ඒ ප්‍රදේශවල තිබුණු ගමේ තිබුණු පොඩි පොඩි පන්සල්වල තිබිච්ච පෙරහැරවලට ආපු නැටුම් අංගයක්. මෑතකදී අපි කාගෙත් උනන්දු නිසා මමත් ඒකට හවුල් වුණා. අපි මේක ජාත්‍යන්තරට ගෙනිච්ච මේ නැටුම් අංගය එක්තරා ගුවන් සමාගමක් කරහා ඒ ඊන් පස්සේ මේ නැටුම හුඟා ජනප්‍රියලා අද හුඟා පෙරහැරවල වේවැල් නැටුම දකින්න ලැබෙනවා. ඒ නිසා තමයි ඇත්තටම මේ වේවැල් නැටුම තියෙන්නේ. මේක හුඟක් ජනප්‍රිය සහ චිත්තාකර්ෂණ නැටුමක් බවට පත් වෙලා තියෙන නූතන වෙනකොට. ඉතින් ඒක මේක අපිට ආවේනික විදිහට මේ නැටුම නිර්මාණය වෙලා තිබෙනවා අද වෙනකොට. මචන් තමයි දැන් අපි කතා කරොත් එහෙම දැන් පෙරහැර සම්ප්‍රදාය පිළිබඳව කතා කරොත් එහෙම දළදා පෙරහැර හෙවත් ඇසළ පෙරහැර බොහොම සුවිශේෂී මූලස්ථානයක් එහෙමත් නැත්නම් මූලික ස්ථානයක් ගන්නා තැනක් බවට පත් වෙනවා. අප ගත්තොත් එහෙම ලංකාවේ පෙරහැර ඉතිහාසයේ සුළු සහ වර්තමානයේ දක්වා මේ ඇසළ පෙරහැර එහෙමත් නැත්නම් දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන මේ දළදා පෙරහැර බොහොම සුවිශේෂී පෙරහැරක්. දැන් අපි ගත්තොත් එහෙම මේ මේ පෙරහැරවල විවිධ පළාත් අනුව යම් යම් විදිහක වෙනස්කම් අපිට දකින්න ලැබෙනවා. සමහර වෙලාවට සමහර පෙරහැරවල වල පහත රට අංගයන් වල වැඩි මූලිකත්වයක් දකින්න ලැබෙනවා. සමහර පෙරහැරවල උඩ රට නර්තන සම්ප්‍රදායේ වැඩි මූලිකත්වයක් දකින්න ලැබෙනවා. සමහර ඒවා මිශ්‍ර වූ පෙරහැරවන් අපිට දකින්න ලැබෙනවා. අපි ගත්තොත් එහෙම මේ පෙරහැර සම්ප්‍රදාය බොහොම නිදහස් ආරක්ද. එහෙම නැත්නම් පෙරහැර සම්ප්‍රදායට යම් විදිහක නීතිමාලාවක් රීතිමාලාවක් තියෙන එකක්ද? නැත්නම් හැකි පමණින් විවිධ වූ නර්තනංගයන් එකතු එකක්ද පෙරහැරක් බවට පත්වන්නේ? කොහොමද මේ අපි ගත්තොත් එහෙම සංයුතිය පෙරහැරක? ඔව් ඇත්තටම මේ සාහන් පෙරහැර කියන එක සම්ප්‍රදායක්. ඒ නීති රීති වලින් නෙමෙයි ඒක ආවරණය වෙන්නේ. ඒක සම්පූර්ණම ආවරණය වෙන්නේ සම්ප්‍රදාය තුළින්. ඒ පන්සල් වලට ඒ ඒ ඓතිහාසික ස්ථාන වලට ආවේනික වූ සම්ප්‍රදායක් තියෙනවා.
ඒ සම්ප්‍රදාය තමයි දිගින් දිගටම ආරක්ෂා කරමින් දිගින් දිගට පවත්වන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මහනුවර පවත්වන අලුසහල් මංගල්‍යය පෙරහැරක් විදිහට තමයි පැවැත්වේ. ඉස්සර ඒකට අපි හිතන හිතන එකකට ගිහිලා නටන්න බෑ. එහෙම නටන්න බෑ ගිහිල්ලා. එතකොට දළදා පෙරහැර ගත්තොත් දළදා පෙරහැරෙන් පෙන්වන්නේ 18 වෙනි සතවර්ෂයේ මහනුවර යුගයේ ආර්ථික එහෙම නැත්නම් ද්‍රව්‍ය හුමාරු සමාජ සංස්කෘතියේ පිළිඹුවක් හරස්කඩක්. එතකොට ඒ 18 වෙනි සතවර්ෂයේ මහනුවර රාජධානී තිබුණු ද්‍රව්‍ය හුමාරු අර්ථ ක්‍රමය තුළ ද්‍රව්‍ය හුමාරු සමාජ සංස්ථාවේ හරස්කඩක් පෙන්වන පෙරහැරේ රටේම තියෙන ඇටුම් ගැලලා පෙන්වන්නේ නැහැ. මොකද එදා පැවතුනේ උඩරට තිබුණු නර්තන අංග පමණයි. ඒක නිසා අදත් දළදා පෙරහැරේ ඒ අංග පමණයි පවත්න්නේ. ඒ තමයි මේ පෙරහැරේ අනන්‍යතාවය. එතකොට තවත් සමහර පෙරහැරවල තියෙනවා රටේ තිබෙන විවිධ නර්තන සම්ප්‍රදායන් ඉදිරිපත් කරන පෙරහැරක්. ඒ පෙරහැරේ අනන්‍යතාවය. ඒ නිසා දැන් විශේෂ වශයෙන් ගත්තොත් කතරගම පෙරහැර ගත්තොත් සාමාන්‍ය පෙරහැරක නටනවට වඩා මොනවාද මේවා කාවඩි නටන නැටුම් විශාල ප්‍රමාණයක් තියෙනවා. දෙවුන්දර පෙරහැර ගත්තොත් දෙවුන්දර පෙරහැරේ ලංකාවේ කිසිම පෙරහැරක දකින්න නැති ප්‍රමාණයක් කාවඩි නර්තන ශිල්පීන් දකින්න ලැබෙන පෙරහැර තමයි දෙවුන්දර පෙරහැර ගත්තොත්. ඒතර ඒක ඇවිල්ලා ඒ පෙරහැරේ අනන්‍යතාව. ඒක ඒ නිසා එක එක පෙරහැරට නීති රීති වලින් මේ අනන්‍යතාවක් ගොඩනගනවා. මෙන්න මේවා තමයි ඇතිවිය යුත්තේ කියලා. දැන් උදාහරණයක් ගත්තොත් දමිළ ජාතිකයන්ගේ වේල් පෙරහැර ගත්තොත් ඒ වේල් පෙරහැර සමන්විත වෙන්නේ මොකෙන්ද කියන එක තීන්දුව වෙලා තියෙනවා නීතියෙන් නෙමෙයි සම්ප්‍රදාය විසින්. ඒ වේල් පෙරහැර ඇදගෙන ආයත්තේ කවුද කියන එක තීන්දුව වෙලා තියෙන්නේ සම්ප්‍රදාය විසින්. ඒ විදිහට තමයි මේ පෙරහැර කියන එක ලංකාවේ කොයි සමාජය තුලත් කොයි ආගමිකයන් තුල වුණත් ක්‍රියාත්මක වන්නේ. ඓතිහාසික සේරුවිල විල්ගම්බේර මහා සෑරජුන්ගේ ධාතු නිධාන පුණ්‍ය මහා උත්සවයට සමගාමීව සිදු කරන මේ මහා පෙරහැර මංගල්‍ය කෙමෙන් කෙමෙන් මේ මොහොතේදී යම් විදිහක බොහොම සෞම්‍ය වූ ගමනකින් විටක බොහොම උත්කර්ෂවත් අන්දමින් විටක බොහොම ශබ්ද නගමින් විවිධ වූ ආරයන් ගනිමින් මේ පෙරහැර ඉදිරියට ඇදෙන්නේ අද දවසේදී වටිනා වූ පින්කමක තවත් ආරම්භයක් සනිටුවන් කිරීමේ අරමුණ ඇතුව අද දවසේදී මේ උතුම් ධාතුන් වහන්සේලා සහිතව සදාතුක කරඬුව ඇතුන් පිට වඩම්මා සියලු පුද සත්කාර සහිතව විල්ගම්බේර මහා සෑරජුන්ගේ සුවදවත් ගර්භෙහි එම ධාතුන් තැන්පත් කිරීමේ අරමුණ ඇතුව අද දවසේදී මේ පෙරහැර මංගල්‍ය විල්ගම්බේර මහා සෑරජුන් අභියසට පැමිණෙන මොහොතයි. තව ස්වල්ප මොහොතකින් ඔබට දැක බලා ගන්නට අවස්ථාව ලැබේවි. ඒ සුවඳවත් ගර්භයේ තැන්පත් වීමට නියමිතව තිබෙන සදාතුක කරඬුවේ ඒ නම් වාගත් ධාතුන් වහන්සේලා තව ස්වල්ප මොහොතකින් ඔබට දැක ගන්නට අවස්ථාව ලැබේවි පෙරහැර ඔස්සේ වඩම්මන ආකාරය. අපි ඒ අතරතුර තමයි මේ වටිනා සංස්කෘතික මංගල්‍ය පෙරහැර පිළිබඳව එහි ඉතිහාසය, එහි පුරාවෘත්තය, එහි ආරම්භය පිළිබඳව කතා බහ කරේ. අපි එහිදී මේ කොයි ආකාරයෙන්ද මේ සංස්කෘතිය නිර්මාණය වන්නේ, කොයි ආකාරයෙන්ද මේ පුරාවෘත්තයන් ලියවුනේ, එදා කොයි ආකාරයෙන්ද මේ පෙරහැර නිර්මාණය වුණේ යන කරුණු කාරණා සෑහෙන ප්‍රමාණයක් අප මේ මොහොතේ වෙනවටත් තව සාකච්ඡා කරා. විශේෂයෙන්ම මේ කලා අංගයන් අපට කොතරම් නැකමක් කියනවාද, ඒ කොතරම් වැදගත් වේවිද අපට අපගේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුර බෞද්ධයන් විදියට අපට මේ කොතරම් වැදගත් වන කාරණාවක්ද කියන එක පිළිබඳව තමයි අප මේ විදියට සාකච්ඡා කරමින් සිටින්නේ. විශේෂයෙන්ම මේ පෙරහර මංගල්‍යයෙන් කියවෙන්නා වූ කාරණා රැසක් තිබෙනවා. එකමුතුකම විශේෂයෙන්ම තවත් විදියක මේ සංස්කෘතික ඉතිහාසය, අපගේ ප්‍රෞඩත්වය, අපගේ වටිනාකම් මේ හැම දෙයක්ම මේ කලා මංගල්‍යය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. අපි තවත් මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ පෙරහැර මංගල්‍ය සිදු කරද්දී අපගේ හිත තුළ දැගෙන අසීමිත වූ ශ්‍රද්ධාව මූලික කරගනිමින් සියලු දෙනාම මේ පින් කැමති සියලු දෙනාම දෙවිවරු ඇතුළු මේ සියලු දෙනාම මේ වටිනා පින්කමට දායක වෙනවා. මම මහාචාර්යතුමාගෙන් දැනගන්න කැමති මේ මා ඉස්සෙල්ලක් සඳහන් කරා සිවණක් පිරිසගේ සහභාගිත්වයෙන් සිදුවන මේ අපූරු කලා මංගල්‍ය බොහොම සුවඳවත් වෙනවා, මලින් සැරසෙනවා, ඒ වගේම සුවඳ දුමින් සුවඳවත් වෙනවා, ආලෝක පන්දම් වලින් ආලෝකමත් වෙනවා. නර්තන අංග පමණක්ම නොවේ, එවන් වූ සියලුම දෙයින් සමන්විත වන දෙයක් තමයි මේ පෙරහැර මංගල්‍ය කියන්නේ.
විශේෂයෙන්ම හග්ගෙඩි හඬ මේ හැම දෙයක්ම මේ පෙරහැරේ කොටස් අංගයන් බවට පත් වෙනවා. අපි කතා කරොත් එහෙම සුවිශේෂී භාවයක් තියෙන්නේ කොහොමද? ඔව් ඇත්තටම පෙරහැරක සුවිශේෂී භාවයේ ඇති වෙන එක ලක්ෂණයක් තමයි එහි භාරකාර මණ්ඩලයේ කාර්යභාරය. ඒ භාරකාර මණ්ඩලයේ මේ පෙරහැරක් කෙරෙහි දක්වන ආකල්පය, දක්වන සැලකිල්ල, දක්වන විශේෂත්වය හේතුකාරක වෙනවා ඒ පෙරහැරක සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයට. ඒතකොට අපි අද මේ දකින මේ පෙරහැරේ තියෙන විශේෂත්වය වන්නේ ඒ සම්බන්ධයෙන් සහභාගී වෙන සියලුම දෙනා, අපේ නායක රාමපාදයන් වහන්සේ ප්‍රමුඛ ඒ සියලුම දෙනා මේකේ සෑම අංගයක් ගැනම, සෑම අසම්මුල්ල නැරම සොයලා බලලා හරියට කටයුතු කරන සිද්ධ වෙන්නේ කොහොමද කියලා හිතලා බලලා කටයුතු කරන එක. එතකොට මේක ලේසි නෑනේ. දැන් සේරුවිල පන්සලේ ඉඳලා මේ මෙතන පන්සලට, විල්ගම් බෙහෙර පන්සලට කිලෝමීටර් වලින් ගත්තොත් 4ක් 4.5ක් වගේ දුර ප්‍රමාණයක් තිබෙනවා. එතකොට එදා මේ ආවන්තිස්ස රජුරු ඇතුළු අභය ඇතුළු පරිපාලක පිරිස මේ ස්ථානයේ ධාතු මංගල්‍යයේ ධාතු වඩම්මලා නැත්තම් මේ පෙරහැරේ මේ පන්සලේ මේ කටයුතු ඉවරලා තමයි සේරු පන්සලට ගිහිලා තියෙන්නේ. ඒකෙන් පේන්නේ පළවෙනි කොට හැදුණු පන්සල තමයි මේක. විල්ගම් වේර පන්සල තමයි සේරුවිල පන්සලට ප්‍රථමයෙන් හැදුණු පන්සල විදිහට අපට ඉතිහාසයේ යම් යම් තොරතුරු වලින් හෙළිවන්නේ. ඒකෝර මේක ඉවරලා තමයි අතෙන්ද ගිහිලා තියෙන්නේ උත්සවයට. එතකොට ඒ සියලු දෙනා මේකට ගියා නම් මේ පාරකින් ගිහිලා තියෙන්නේ. එතකොට ඒකෙන් පේන්නේ මම කියන්න හදන්නේ මේ රාජ්‍ය අනුග්‍රහය කියන එක. රජවරුන්ගේ සැලකිල්ල කියන එක, ප්‍රාන්ත පාලකින්ගේ සැලකිල්ල කියන එක කොහොමද තිබුණේ කියන එක. එතකොට ඒ නිසා ඒ කටයුතු සාර්ථක වුණේ අද දක්වාත් බලන්නකෝ. දැන් අවුරුදු 2200ක් විතර 200ක් ගත වෙලත් අදත් මේ නටබුන් එහෙමම තියෙනවා. අපි බලෙන් කැඩුවේ නැත්නම් අදටත් එදා තිබුණා වගේම තියෙනවනේ. මේ කාලිංග මාග වගේ අය ඇවිල්ලා මේක බලෙන් කඩලා දාපු නිසා මේ නටබුන් වුණා. මිසක් නැත්නම් මේක නටබුන් වෙන්නේ නැහැ. මුළු ලංකාවේ තියෙන සෑම ඓතිහාසික ස්ථානයක් ගත්තාම කඩාමිදුපු දේවල් ඇරෙන්න අනිකේව අදත් ඒ වගේම තිබෙනවා. සීගිරිය අදටත් අපිට එදා තිබුණු කාශ්‍යප රජුගේ තිබිච්ච විදිහටම අපිට දකින්න ලැබෙනවා සීගිරිය. ඒ මොකද ඒක කඩාබිදලා දැනන්න බැරි වුණ නිසා. ඒ නිසා කඩාබිදලා දැමපුවා තමයි නටබුන් වෙලා කියන උත් අනිකේව ඔක්කොම තියෙනවා. ඒ නිසා ඒ රජවරු ප්‍රාන්ත පාලකෙන් මේ සඳහා ගත්ත අප්‍රතිත උත්සාහය, ධෛර්යය, කැපකිරීම තමයි මේ සියල්ල තුළින් අපට දකින්නට අහන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ පන්සල් දෙකම ගත්තත් මේ ප්‍රදේශයේ මේ පන්සල් දෙකම ගත්තත් රජවරුන්ගේ ඇල්ම බැල්ම තිබුණු ප්‍රදේශ බවටයි මේකෙන් සාක්ෂි හෙළිවෙන්නේ අපිට. විශේෂයෙන්ම බෞද්ධයාට බොහොම සුවිශේෂී පුණ්‍ය භූමියක් බවට පත්වන සේරුවාවිල විල්ගම් වේර මහා සෑරජුන්, ඒ වගේම සේරුවාවිල චෛත්‍යරාජානන් වහන්සේ බෞද්ධයන් වන අපට බොහොම සුවිශේෂී වූ ස්ථානයන්, විශේෂයෙන්ම අපගේ උරුමයන් විදියට අපට හැඳින්වෙන එක ස්ථානයක්. ඉතින් එහි තවත් වැදගත් සංදිස්ථානයක් විදිහට අද දවසේදී ඓතිහාසික සේරුවිල විල්ගම් වෙහෙර මහා සෑරජුන්ගේ 13 දහන පුන්කම සිදු කරන්න තීරණය කරන්නේ අපගේ මේ වටිනා ඓතිහාසික බිම තවත් සුපෝෂණය කරගන්න, බෞද්ධයන්ට තවත් වන්දනාමාන කරගන්න, ඒ වගේම තවත් පිං කැමති සියලු දෙනාටම පිං රැස් කර ගැනීමේ අරමුණ ඇතුව එහි ප්‍රධානතම කොටසක් බවට පත්වන මේ සුවඳවත් ගර්භයේ ධාතු තැන්පත් කිරීමේ අරමුණ ඇතුව මේ හස්තය පිටින් අද දවසේදී සදාතුක කරඬුවේ ධාතුන් වහන්සේලා වඩම්මන්නේ බොහොම ගෞරව සම්පන්න සහ බොහොම වටිනාකමකින් යුතුව. මම හිතනවා බොහොම සුවිශේෂී මොහොතකට තමයි අපි දැන් එළඹෙන්නේ. මාචාර්යතුමනි, සියලු දෙනාගේම සාදුකාරන් මැද්දේ, ඒ වගේම සියලු දෙනාගේම අසීමිත ශ්‍රද්ධාව මැද්දේ තමයි අද දවසේදී මේ සදාතුක කරඬුවන් වහන්සේ මේ සුවඳවත් ගර්භයේ තැන්පත් වන්නට මෙලෙස බොහොම ගැඹීර ලීලාවකින් යුතුව මේ සත්වයා පිට, එමත් නැත්නම් මේ හස්තයා පිටින් වැඩම කරනවා අපට දකින්න ලැබෙන්නේ. මම හිතනවා මෙයත් ඉතාමත් වටිනාම කොටසක්. සියලු දෙනාගේම ගෞරවය, ඒවා ගෞරව ආදරය, භක්තිය ලැබෙන මොහොතක් තමයි අපට මේ ධාතු කරඬුව වඩම්මන මොහොත. අපි කතා කරොත් එහෙම ඈත ඉතිහාසයේ තුල මේ ධාතුන් වහන්සේලා වඩම්මන මේ පෙරහැර මංගල්‍යයන් වල මෙලෙස එදා අතීතයේ
මේ ආකාරයෙන් ජනතාව එක් රැස් වුණාද? මේ විදිහට අද පෙරහැරවල් දකින්න නොලැබෙන නිසා ජනතාව එක් රැස් වුණාද? නැත්නම් එදා සුලබව පෙරහැර දකින්න තිබුණත් මේ විදිහට භක්ති ආදරයෙන් ජනතාව එක් රැස් වුණාද? කොහොමද මේ පෙරහැරට ඔවුන්ගේ දායකත්වය දැක්වේ අපේ ආදිජනයා? ඇත්තටම ආදිජනයා පෙරහැරවල් වලට දක්වලා තියෙන සැලකිල්ල අතිශය වෙනස් සහ අතිශය වැදගත් විදිහට මා සලකනවා. අපේ ඉතිහාසයේ කීවරකට අපිට හම්බ වෙනවා, අපිට මුල් කාලේ අපිට හම්බ වෙනවා රජවරුන්ගේ සම්ප්‍රාප්ති අවස්ථා, බිසවරුන්ගේ සම්ප්‍රාප්ති අවස්ථා, ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ලංකාවට වැඩම කරපු අවස්ථා, මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථා, ඊළඟට මේ විදිහේ ඊළඟට හේමමාලා දන්ත කුමාර දෙදෙනා ලංකාවට ආපු අවස්ථා, අපේ දන්ත ධාතුව වැඩමගෙන ලංකාවට, මේ සෑම අවස්ථාවකදීම විතරක් නෙමෙයි ලංකාවෙන් හුවමාරු ක්‍රමයට මේ රාජතාන්ත්‍රිකයන් වෙනත් රටවලට ගියපු ආපු අවස්ථා හැම එකදීම උත්සව පවත්වලා තිබෙනවා, පින්කම් පවත්වලා තිබෙනවා. ඒතකොට ඒ හැම උත්සවයකටම ජනීජනයා අතිශය කැමැත්තෙන් සහභාගි වෙලා තියෙනවා. ගරුතර මහා සංඝරත්නය පෙරහැරේ වැඩම කරලා තිනවා ඒ පෙරහැර සමග. ඊළඟට විවිධ චිත්‍ර ඇඳපු රූප, බුදුරජාණන් වහන්සේගේ චරිතය, නැත්නම් බුද්ධ චරිතේ විවිධ අවස්ථා සිතුවම් කරලා ඒ සිතුවම් බෝඩ් ලෑලිවල ඇඳලා පාට ගාලා මේවට පින්තූර කරලා පෙරහැර දෙපැස ඒවා තියාගෙන ජනිජනයට පෙන්නපු අවස්ථා, මේවා ඉතිහාසයේ අපිට වාර්තා වෙනවා. එතකොට ඒකෙන් අපිට පේන්නේ අතීතයේ ඉඳන්ම අපේ රටේ ජනතාව පෙරහැර පැවැත්වීමට සහ ඊට සහභාගී වීමට අතිශය කැමැත්තක් දක්වලා තිබුණා කියන කාරණය. මා මුලින් කිව්වා වගේම දළදා පෙරහැර පවත්වන්න බොහෝ කාලයක පෙර සිට මහනුවර දළදාව තිබුණු සෑම ස්ථානයකදීම, දළදාව තැන්පත් කරලා තිබුණු සෑම ස්ථානයකම යාපහුව, ඊට පස්සේ නගර ප්‍රදේශය, ඊට පස්සේ දෙල්ගම විහාරය, අද සෑම ස්ථානයකදීම පෙරහැර පවත්වලා තියෙනවා, දළදා පෙරහැර පවත්වලා තිබුණා. එතකොට මේ අර මුලින් කියවාගේ සීමා බෝධි වැඩම් මගෙන එනවත් අද පෙරහැරකින් තමයි ගෙන්නගෙන තියෙන්නේ. එතකොට ඒ නිසා බද්දකච්චායන කුමරේ පෙරහැරකින් තමයි ගෙන්නගෙන තියෙන්නේ. එතකොට ඒ නිසා ලංකාවේ මේ පෙරහැර පවත්වීම ගැන අපට හොඳ පුරුද්දක් තිබිලා තියෙනවා. විශේෂයෙන් ಭಾರತೀಯ ಆಭಾಷೆ ಅತುವ ಹೋ ನತುವ ಭಾರತೀಯನ್ ಸೇಮ ಅಪಟ ಅವಸ್ಥಾವ ಲಭಿಲ ತಿನೋ ಪೆರಹರ ಪ್ಯಾತಿ ಪಿರಬದ ಇತಿಹಾಸ ಕಥಾಕರಣ ಸಹ ಇತಿಹಾಸ ತೊರತು ಅಪಟ ಹುವಾಕ್ ಲಭಿನೋ ಐತಿಹಾಸಿಕ ಸೇರುವಿಲ ವಿಲ್ಗಂ ವೇರ ಮಹಾಸಯ ರಜುನ್ಗೆ ಮೈದನ ಮೇ ಇತಾಮ ತಂಪತ್ ಲೀಲಾವೇ ನರ್ತನೆ ದಕ್ಕಮೆ ದನ್ ನರ್ತನೆ ದಕ್ಕವಂತ ಬೇ ತಂಪತ್ ಲೀಲಾವೇ ನಮುತ್ ಮೇ ಇತಾಮ ಶಿಕ್ಷಣೇಕ ಹೇತು ನರ್ತನ ಅಡಿ ಪದ ಭಾಗಮಿ ಮೇ ನರ್ತನ ಕಟೇತು ಕರಣೇಕೆ ಅಪಟ ಪೇನ್ನೆ ಸದಾತುಕ ಕರಂಡುವ ಸಹಿತ ಹತ್ತಿರಾಜ್ಯ ಕ್ರಮಕ್ರಮೇನ್ ಅಪಿ ಇನ್ನ ಪೀಠಿಕಾವ ಪಸು ಕ್ರಮೇನ್ ಯಂತೆನ ಆವಾತ್ತಾವ ಕಿಲೈ ಮಟ ಹಿತೆನ್ನೆ ಐತಿಹಾಸಿಕ ಸೇರುವೆರೆ ವಿಲ್ಕಂ ವೇರ ಮಹಾಸಯ ರಚುನ್ಗೆ ಧಾತು ನಿಧಾನ ಪುಣ್ಯ ಮಹೋತ್ಸವೇ ಉತುಮ್ ಧಾತುನ್ ವಹನ್ಸೇಲಾ ಸಹಿತ ಈ ಸದಾತುಕ ಕರಂಡುವ ಅತುತ್ ಪಿಟ ಬಡಂ ಹಿದುವ ಮೇ ಪೆರಹರ ಮಂಗಲ್ಲೇ මේ මොහොතේදී අපට ක්‍රමක්‍රමයෙන් දකින්නට ලැබෙනවා. ක්‍රමක්‍රමයෙන් මේ පෙරහැර ඉදිරියට ඇදෙන අවස්ථාවේදී කරඬුව රැගත් හස්තයා මෙම සුවඳවත් වූ ගර්භයේ තැන්පත් කිරීමට ඇති ධාතුන් වහන්සේලා වඩම්මන ආකාරය, මේ උතුම් ධාතුන් වහන්සේලා අද දවසේදී සාදුත්කාර මැද්දේ, ඒ වගේම සියලු දෙනාගේම පුද සත්කාරයන් මැද්දේ, සියලු දෙනාගේම ගෞරවය මැද්දේ තමයි මෙලෙස පෙරහැර මංගල්‍ය උත්සවයේ වැඩම කරගෙන ලබන්නේ. වසර 2200කට ඉපැරණි වූ ඉතිහාසයක් කියන විල්ගම්වේර මහසෑ රජුන්ගේ සුවඳවත් ගර්භයේ තැන්පත් වීමට නියමිත මේ ධාතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියට වැඩම කරන මොහොතයි අපට මේ දකින්නට ලැබෙන්නේ. මම හිතනවා මේ සියලු දෙනාම බොහෝම වාසනාවන්ත වන්නට ඇත. අද දවසේදී මේ වටිනා මොහොත තමන්ගේ දැසින් දැක බලාගෙන මේ
පින් අනුමෝදන් කරගන්න ලැබීම මා හිතනවා බොහොම සුවිශේෂී වූ අවස්ථාවක්. මාචාර්තුමනි, අපට බෞද්ධයන් විදියට බොහොම වැදගත් මොහොතක්. අපට අපේ ජීවිතය තුළ නැවත වතාවක් මේ අවස්ථාව දකින්නට ලැබෙන්නේ නැහැ. මා හිතනවා ඔබතුමන් යමක් සඳහන් කළොත් මේ මොහොතේදී බොහොම වටිනවා. ඇත්තටම අපේ දක්ෂ කැමරාකරුවෝ ආරම්භ වෙනවා මේ චෛත්‍යයේ සරසලා තිබෙන ආකාරයේ නෙළුමල් වලින්. නෙළුමල් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයකින් මේ මහා විශාල චෛත්‍ය රාජයන් වහන්සේ සරසලා අලංකාර කරලා සුපුෂ්පිත කරලා තිබෙන බවට වුණා ඒ රූපරාම වලින්. ඉතින් එතකොට ඒ ස්ථානයේ තිබෙන මැද කොටස තමයි අද මේ ධාතු සියල්ල තැන්පත් කරලා හිටන් මේ ධාතු නිදානෝසේ නිදන් කරනවා කියලා අපි කියන්නේ. මේකට යට කරන නිසා ඒ නිදානෝසේ පවත්වන්නේ තමයි හිතනවා. අද මේ පාස්පත මුළු ප්‍රදේශයේම අක්ෂය සුගන්ධවත් ලෙස සරසලා තිබෙනවා මල් වලින්. ඒ නිසා ඒ සුවඳත් සමග තමයි මේ සදහතුක කරඬුව අපි ඉන්න පීටික ආපසුල දැන් යන්නේ. මේ නර්තන ශිල්පීන් නැත්නම් මේ වෙස් නර්තන ශිල්පීන් මේ ඉතා හෙමින් ගන්න චලන වලින් නටුම් දක්වමින් බුදුගුණ ගායන බුද්ධ ගායන බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපණය වෙන ගායනා කරමින් මේ අපි ඉදිරියෙන් ගමන් කරන්නේ මේ සදහතුක කරඬුව සහිත හත්තිරාජා යන ආකාරය. මම හිතනවා දැන් මේ කරඬු කීපයකින්ම අරන් ගියපු සියලුම මේ ධාතුන් වහන්සේලා සහ මේ තැන්පත් කරන නිදානෝසවේ තැන්පත් කරන සියලු පූජා භාණ්ඩ අතිවිශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියල්ලම දැන් අද මේ ධාතු ගර්භයේ මේ මැද තිබෙන ධාතු ගර්භයේ තැන්පත් කිරීමට නියමිතයි. ඒ සුවිශේෂ අවස්ථාව නැරඹීමට තමයි අපි මේ ලක්ෂ සංඛ්‍යාත ජනී ජනතාවක් මේ ස්ථානයට පැමිණලා ඉන්නේ. ඒ වගේම සද්දා රූපවාහිනී නාලිකාව හරහා බලන ලෝකයේ බොහෝ ලක්ෂ සංඛ්‍යාත ජනතාවටත් අද ඒ අවස්ථාව සියැසින් දැකීමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඓතිහාසික සේරුවිල විල්ගම්බේර මහා සෑරචුන්ගේ ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවයේ උතුම් ධාතුන් වහන්සේලා සහිතව සදහතුක කරඬුව ඇතුන් පිට වඩා විදවා මහා පුද සත්කාර මැද්දේ විල්ගම්බේර මහා සෑරචුන්ගේ සුවඳවත් ගර්භයේ මෙම ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ අරමුණ ඇතුව මහා සංඝරත්නය පිරිවරාගෙන ඒ වගේම මෙවන් වූ මලින් සැරසුණු පාවඩ ඉලුණු මලින් සැරසුණු මාර්ගයේ දෙපසින් අද දවසේදී හස්තය පිට නැගී මේ මොහොතේදී මේ පුණ්‍ය භූමියට පැමිණෙන්නේ මේ අපගේ වටිනා පුණ්‍ය භූමියක් බවට පත් වූ විල්ගම්බේර මහා සෑරචුන්ගේ සුවඳවත් ගර්භයේ තැන්පත් වීමට නියමිත වූ සදහතුක කරඬුව මතින් වැඩම කරන්නා වූ ධාතුන් වහන්සේලා. මේ ධාතුන් වහන්සේලා වැඩම කරවන්නේ වසර 2200කට ඉපැරණි වූ විල්ගම්බේර මහා සෑරචුන්ගේ ගර්භයේ. ඉන් අනතුරුව මහා සංඝරුවරගේ සෙත් පිරිත් සජ්ජායනා මැද්දේ විල්ගම්බේර මහා සෑරචුන්ගේ ශෛලමය ධාතු ගර්භයේ උතුම් ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සිදු වෙනවා. ඉතින් මේ වටිනා පින්කමට අද දවසේදී පැමිණි ඔබ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙන බව මතක තබා ගත යුතුයි. ඒ වගේම බෞද්ධයන් වන අපට ඉතාමත් වටිනා වූ මොහොතක් අපගේ දෑසින්ම දැක ගන්නට අවස්ථාව හිමිවන මොහොතක් විදියට මාර්ගට මේ මොහොතේදී සදහන් කරන්නට පුළුවන්. ඒ වගේම මම හිතන්නේ අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු විල්ගම්බෙහෙර අංග සම්පූර්ණ චෛත්‍ය රාජයා හැකි ඉක්මනින් ඉදි වෙලා අපට මේ ස්ථානයේ වැඳ පුදා ගන්නට අවස්ථාව හැකි ඉක්මනින් උදා වේවා කියලා මේ කරන සියලු පුණ්‍ය කර්මවල ආනුභාවයෙන් තේජසින් පිහිටෙන් බලයෙන් තුන්රංගේ බලයෙන් විල්ගම්බෙහෙර අංග සම්පූර්ණ චෛත්‍ය රාජයා ඉදි කරන්න ලැබිලා ඒ කටයුතු කාරණ අවසන් කරලා මේක සුද්ධ වූ පුණ්‍ය භූමියක් බවට පත් කිරීමට අපි සියලු දෙනාටම අවස්ථාව ලැබේවා. ඒ කරගෙන ගැනීමට ශක්තිය ධෛර්යය වාසනා ලැබේවා කියලත් අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමු. සේරුවිල මංගල රශ්මා විහාරයේ විහාරාධිපති සේරුවිල ධර්මකීර්ති නායක ස්වාමීන් වහන්සේගේ මඟ පිම්වීමෙනුත් මහමෙවුනා භාවනා සුපුනිර් මාතෘ කිලිපත්ගොඩ ඥානানন্দ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව මැද්දේ මේ වටිනා වූ පින්කම සංවිධානය වුණා. බෞද්ධයන් වන අපට අපගේ දෑසින් දැක ගන්නට ලැබෙන ඉතාමත් වටිනා වූ මොහොතයි මේ ඔබට දැක ගන්නට අවස්ථාව ලැබෙන්නේ. ජීවිතයේ එක් වතාවක් පමණක් ඔබට මෙය දැක ගන්නට අවස්ථාව හිමිවන්නේ. ඔබට පේනවා අද දවසේදී ඓතිහාසික සේරුවිර විල්ගම්බේර මහා සෑරචුන් නෙළුම් මලින් සැරසී සුවඳවත් මේ ගර්භයේ
මත අද දවසේදී තැන්පත් කරන්න බලාපොරොත්තු වෙන උතුම් ධාතුන් වහන්සේලා රැගත් කරඬුව මේ මොහොතේදී ඔබට දකින්නට ලැබෙනවා. සියලු දෙනාගේම සාදුකාර මැද්දේ එලෙසම මහා සංගරුවනගේ ආශිර්වාදයේ මැද්දේ මහා සංගරුවනගේ සියලුම සාදුකාරනාද මැද්දේ පින්වත් බෞද්ධ ජනතාවගේ ප්‍රාර්ථනාව මැද්දේ අද දවසේදී මේ වටිනා වූ පුණ්‍ය භූමියට වැඩම කරෙන්නේ මේ අද දවසේදී උතුම් ධාතුන් වහන්සේලා. මේ වැඩම කර වූ ධාතුන් වහන්සේලා ඓතිහාසික සේරුවිල විල්ගම්බේර මහසෑර රජුන්ගේ සුවඳවත් ගර්භයේ අද දවසේදී තැන්පත් කරනු ලබනවා. මහා සංගරුවනගේ සෙත් පිරිස් සත්‍යයනා මැද්දේ විල්ගම්බේර මහසෑර රජුන්ගේ ශෛලමය ධාතු ගර්භයේ උතුම් ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමෙන් අනතුරුව විල්ගම්බේර මහසෑ වන්දනාව සිදු කරනු ලබනවා. ඒ සිදු කරනු ලබන වන්දනාවට පින් කැමැති ඔබ සියලු දෙනාටම සහභාගී වෙමින් අද දවසේදී මේ වටිනා උතුම් පින්කමට ඔබටත් දායක වන්නට හැකියාව ලැබෙනවා. සිව්වනක් පිරිසකගේ දායකත්වයේ මැද්දේ අද දවසේදී මේ සිදු කරපු වටිනා පුණ්‍ය කර්මය දැසින් දැකගත් සියලු දෙනාමත් එලෙසම ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාව ඔස්සේ දැක ගන්නට ලැබුණු සියලු දෙනාටමත් ශ්‍රද්ධා ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කරන්නට ලැබුණු සියලු දෙනාටමත් ඒ වගේම පින් කැමති දෙවිවරු සියලු දෙනාටමත් මේ උතුම් වූ පින් අනුමෝදන් වේවා කියලා අප හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ ඔබ නරඹන ඓතිහාසික විල්ගම්බේර ඒ පින්පිබේ දැන් අප මේ දකින්නේ සදාතුක කරඬු වහන්සේ තැන්පත් මංගලහස්ති රාජයා සුපුෂ්පයන්ගෙන් නහවා පිළිගන්න ආකාරයෙන් විශේෂයෙන් තව සල්ප වේලාවකින් මේ මංගලහස්ති රාජයා මත තැන්පත් කරඬු වහන්සේ අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සුරතින් සූදවත් දා ගර්භේ තැන්පත් වීමට නිමිතයි. වසර 2200කට පසු යලිත් දෙව් මිනිසුන්ට වන්දනාමාන කිරීම සඳහා ඉතා සූසේ මේ දාගැබ මේ චෛත්‍ය රාජනන් වහන්සේ එදිකොට නිමා කිරීම බලාපොරොත්තු වෙනවා. ඉතාම දුර්ලභ ගණයේ දර්ශනයක් අප මේ දකින්නේ. සාමාන්‍යයෙන් කෙනෙකුට මනුෂ්‍ය ජීවිතේ අප විශ්වාස කරන්නේ එකම එක අවස්ථාවක් පමණක් දකින්නට ලැබෙන අවස්ථාවක්. හස්ති රාජයා මත තැන්පත් රන් සිවිගේ තුළ වැඩ සිටින රිදී පැහැති ස්වර්ණ වර්ණ ඇති එවගේම මැණික් ඔබ්බන ලද ඒ රන් සිවිගේ මත තැන්පත් වුණු ධාතුන් වහන්සේ තව ස්වල්ප වේලාවකින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සුරතින් දා ගර්භයේ තැන්පත් වීමට නිමිතයි. වසර 2200කට ප්‍රථම ගිරියාබා රජතුමා මෙලෙස මේ පින්බිමේ නොයෙක් ආකාරයෙන් විචිත්‍රවත් වර්ණ වූ පුෂ්පයන්ගෙන් පූජෝපහාර පවත්වන්නට ඇති කාවන්තිස් මහනිරිදු විහාර මහාදේවිය නොයෙක් ආකාරයෙන් පුද පූජා පවත්වන්නට ඇති අප නොදන්නවා වුණාට ඒ සුන්දර අතීතයේ මහරහතන් වහන්සේලාගේ පාදස්පර්ශය ලැබූ මේ පුණ්‍ය භූමියේ මේ තැන්පත්ව තිබෙන විශාල ප්‍රමාණයේ ගඩොල් මහරහතන් වහන්සේලාගේ ශ්‍රී හස්තයන්ගෙන් ස්පර්ශ වුණු ගඩොල් වගේ ඉතිහාසයේ සඳහන් වෙනවා. වැඩ සිටින ගරුතර මහා සංඝරත්නය දාගැබේ ඉහළ කොටසේ සිටයි මේ මල් වරුසා වස්සවන්නේ. ඒ අපට මේ මනුලොව දැන් පෙනෙන දර්ශනයක් පමණයි. සැබවින්ම ආහස් කුස කොසරම් රැස්ව සිටින දෙව්බඹුන් මල් වරුසා වස්සවනවාද යන වග අපට පෙනෙන කරුණක් නොවේ, නොපෙනෙන කරුණක්. විශේෂයෙන් මේ පින්බිම ආරක්ෂා කෙරේ මෙහිලා නාලොවින් ඉටුණු සේවය අතිමහත් වග බොහෝ අවස්ථාවල හෙළිදරව් වෙනවා. තව ස්වල්ප වේලාවකින් අපට දැකගැනීමේ හැකියාව ලැබෙයි. බුදුගුණ සත්‍යයනා මැද්දේ කරඬු වහන්සේ මේ සුවඳවත් ගර්භයේ තැන්පත් වන අවස්ථාව කෙමින් කෙමින් හස්ති රාජයා දා කරඬු වහන්සේ වැඩම කරවන අවස්ථාව තවත්
ස්වල්ප වේලාවක් පමණයි, තව හෝරා කීපයක් නොවේ, මිනිත්තු කීපයක් පමණයි. අප දෙනිතින් ජීවිත කාලෙ පුරාවටම මේ කරඬු වහන්සේ පවා දැක ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ. එන් අනතුරුව අපට කෙදිනකවත් මේ කරඬු වහන්සේ දැක ගැනීමේ අවකාශයත් නොලැබෙනවා ඇති. සවස පහින් පසු ධාතුන් වහන්සේලා දැක ගැනීමේ අවකාශය නොලැබුණාසේ කරඬු වහන්සේ දැක ගැනීමේ අවකාශයත් තව ස්වල්ප වේලාවකින් අපට අහිමි වී යනවා ඇති. සම්බුදු ගුණ දරාගෙන සම්බුදු ගුණ මෙනෙහි කරමින්, දහම් ගුණ සඟගුණ මෙනෙහි කරමින් අපේ සෝදවත් ගර්භයට මේ කරුණු වහන්සේ වඩමවන්නට සූදානම් වෙමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ශ්‍රද්ධා රූපවාහිනිය ගෙනෙන මේ සජීවී විකාශය ඔබ වෙත සමීප කරන්නේ වෙල්ගම් වෙහෙර සේරජනන් වහන්සේ අභියස සිට. අපි ස්වල්ප වේලාවකට ප්‍රධාන පාලක සම්මන්ත්‍රා මැදිරිය හා දැන් යාවෙනවා. ඉන් අනතුරුව යලිත් මේ පින්බිමට ඔබට අපහා සජීවීව යාවිය හැකි. නමෝ බුද්ධාය.
සේරුවිල වෙල්කම් වේරමා සැරජුන්ගේ ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය.